්‍රී ලංකාවේ හැත්තා අටවන අයවැය මුදල් අමමාතතිවරයා විදිහයටට චනාධිපති රනිල් වික්‍රමසිංහ මතාාව විසින් මේවන විටාත් ඉදිරිපත් කොට හමාරයි. මේ අයවැෑ තුළින් දෙදහස් විසිහතර වසරේ ආර්ථික ඉලක්ක සපුරාග පැහැකි දෙයන්න පිළිබඳව අදවාදපිටයේදී වාදවිවාද සංවාද මතවාදවලට දොරගල විෘත්ත කරන්නතයි අපේ සූදානම්. දෙදහස් විසිහතර වසරේ ආර්ථික ඉලක්ක යන්න විවිධාකාරයෙන් වරනැගිය හැකි මාතුකාවේ කොටසක් විදියට ඔබට පිෙනියන්නට පුළුවන්. න්‍යාර්ථක ඉලක්ක හුදු රජේවිසින් තබාගෙන තිබෙන්න්න වූ ඇතමුන් කියලා ආකාරයෙන් අයියෙන් මෙත් ජාත්‍ර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් ඉලක්කමද එහෙම නැත්නම් එයින් ඔබබට ගිය ජාතික සහ ඔු ජනතාවට සාධනී ප්‍රගතිශීලී ලක්ක නේතුලින් සපත කරගැනීමට හැකියාවක් ලැබී. අපි වාද විවාද සංවාද සඳහා වාද පිටිය එයාකාරයෙන් විවෘත්ත කරන. අපි මුලින්ම ජාතික ජනබලවේගේ නෝචනය කරන පාලිමින්තු පන්ත්‍රණ ආචාර්ය හරිනිි අමරස්සූරිය මහත්මිය අදවාද පිටිට පිගන්නයි. ඉන්න අනතුර සමගි ජනබලේගේ පාලිමේන්තුමන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතාපි 5කයා වාදිය පිලිගන්න. ලකා දජ රම ාල මන්්‍ර වීරසින්ග මහතා අද වාදිට අන්ලා සිවව ජනාධිපති උපදේශක එක්ස ජාධික පක්ෂයේ හිටපු පාර්දිිමේතු මන්්‍රී සමන් රත්නප්‍රිය මහතා අපි අන්යා බද පිට පි . අපි මන්ත්‍රී තුමිය දැන් අයෑ කන පිරික් බලත්දී රුපියල් දස දහසක जीීවන වියදම් දීමනාාව වැඩිවීමක් බෙනවා ඒවාගේම සමාජ ආරක්ෂණය සඳහාාවෙන් කර තිබෙන. මුදල බිලිය ැටිසිට බිලියන එකේ අසුව තුන දක්වාර්ධනය වෙලා තියෙනවා යංකසේ ප්‍රගත ශවීලී ලක්ෂණ දකින්න නැද්ද මේ අයවෑය කලු පාටට විතරද දකින්නේ සුදු පාටකොටසක් නැද්දමකි ඇතරම නෑංක කැටියම පිළිතුරු දෙන්න පුළුවන්ඒ මොකෝ මන් මම දැක්කලා තියන අයවැය ලේඛනවලින් සංකල්පීය මට්ටමනුත් යථාර්තය ගැන දක්කොලා තියන අදහසගත්තමත් ජනතාවගේ පැත්තෙන් ගත්තමත් මට හමුවෙලා තියෙන දුර්වලම අයවැයක් මේක. ඇතනම කතා කරන්න දෙයක් නැති අයවැයක්. ඉතින් ඒ නිසාමක අපි දන්නවා මේ වෙලාවේ අපේ රට මුූුණ දෙන අර්බෝධ සියල්ලමත් එක්ක ආර්ථිකය අපට විශාල වෙනසක් අවශ්‍ය වෙන මොහතා කොට ඒ කියන්නේ ඇතට අප නැවතවතාවක් මූලිකතෑනකට එන්න ඕනේ ආර්ථිකයක් තියෙන්නේෙ මොකක් වෙනුවෙන්ද කියන එක. තොට එහෙම බලනොකොට ආර්ථිකයක් අපි පවත්වාගනයායුත්තේ පොදුජානයාගේ යහපත සඳහා පොදුජානයාගේ ජීවිත උසස්ථත්වයකට හ මත්තමකට ගන්න පුළුවන් ආර්ථිකයක් නෑ අපිට අආශ්‍ය වෙන්නේ ති එහෙම බලනොකොට අපිට පිළිගන්න වෙනවා. අපි අවුරුදු හැත්ත පහක්තිස්සේ ඒක කරන්න බැරිවෙලා එක කරන්න බැරිවීම තුළින් තමයි අපාද මේ ආර්ථික අර්බෝධයකට වැටිලා සමාජර්බෝධයක් දේශපාන අර්බෝධයක් දක්වා වාර්ධනය වෙලා එකන එකට සම්බන්ධයි. ඔක්කමත් එක්ක ජනතාව ඉතාමත්ම ඉතාමත්ම මාරු තැනකර වැටලා තියෙන බහුතරයක් ජනතාව. එතකොට මේ අයවැය එන්නේ ඒ සන්ධාර්භය තුළනං එහෙනම්... ඒඒ ඇවිල් ඒ ආර්බූධයට හේතු කාරණයක ග්‍රජුවමත්ඒ රජෝ ආමන්ත්‍රණය කළ යුතුයි. දර අපිදාාකින විදිහට ඒ ආර්ථික දේශපාලන දේහේ තියන ඒ ප්‍රශ්නවලට කිසි සේත්ම මේ අයවැයි නිසි පිළිතුරු රබා නෑරල් ස සම්ප්‍රදායක විදියටට දැන්ගේඒක ජනාතිපති රානිියල් පුරද්ධද් පවට පත් කල තියෙනවානනි ායවය ඉදිරිපත් කරන්නේ නකට අර පාපචරණයක්ගන්නවානි. පාපොච්චාරණයක් කල්ල කරපු වැරදිතික ඔක්කොම කියනවා. ඇැබැයි ඒ වැැරදිහම තමයි නැවතවතාවක් යෝජනා වෙන්නේ අයවැෑය තුළ. න තොකොට තැන් ඔහු කතා කරනවා අයවැෑය තුළ කතාව තුළ අපි ගියමාර්ගය වැරදි අපේ වියදම් ටාගට මේ ඔක්කොම වැරදි ගත්ත ප්‍රතිපති මොනා දාළුතැන් යෝජනා වෙලා තියෙන්නේ. අලුතැන් මේ අයවැෑය තුළ ම අපිදකින විදිට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි. ියදමයි ආදායම අතල තියන පරතරය සහයක පියවා ගැනීම සඳහා මුණනාද ගන්න ක්‍රියාමාර්ය කියර ඒ අන්නේ ගන්න ක්‍රියාමාර්ග තුළතම අපි දකින්නේ ඇර බොදුු ප්‍රශ්නය හරියට හඳුනාගෙන නෑ කියන එක මොකෝ නැවත වතාවක් යෝජනාවෙලා තියන බදු ෙද්දේ අධජාතික සම්පත් විකිනීම සහන්න අය දැ මේ එකක්වත් අලුද්දේවල නෙවෙේ අපි බදදු කියනෙක චුට්ටා පැත්තක තිබ ම කොම එකක විශල වසයෙන් වැඩි කළේ ආදායමාගයක් කෙ ලෙස යෝජනාව ප්‍රධානදය ඒක. නමුත් ණය ගැනීම හෝ ජාතික සම්පත් විකිනීම අලුද්දේවල් නෙවෙේ. එතකොට කොහෙ දෙතන වෙනසක් වෙලා නෑනේ. තකොට අලුද දෙයක් හැටියට යෝජනාවන්නේ වස්තවශයම ණය සම වෙන මේ බදු කියන එක පුළුල් කල්ල තියනෙක් ැයි බදු පුළුල් කිරීම තුරත් බාදු ප්‍රපත්තියක් තියනොන යම් කිසිවිදික ආර්ථික සැලැස්මක් තුළ. නමුත් එතකොට අපි කාලයක් ස්සේ දකින දෙයක් තමයි අපේ බදු ප්‍රතිපත්තිේ විශාල දුර්වලතා රාශි යක් තියෙනවා. බදු එකතු කිරීමේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. අපේ රිජු බාදු සහ වක්‍ර බාදු අතර තියන සමබරතාව විශාල ප්‍රශ්ණයක් තියෙනවා. ඇති ඒ කිසිවක් නෙවෙයි. ඒ මන්ත්‍රය වන මේ අලුත් ාදු ප්‍රාත්ප්‍රතිපතිය තුළින් කරන්නේ නැවත ඇත්තවශයෙන් මරකිසිදදයක් කොහොමටත් මේ ආර්ථක අර්බෝධය නිසා ජීවිතය කප්පාදු කරගත්ත ජනතාවමත විශාල බරක් පට වී පැටවීම දැන් ඊයේ ආණ්ඩුව විවාදයක් පත් ගන්න නැතුව අනුමත කරගත්ත වැට් බද්ධ. ැ ජනවාරි වල ඉන්දන් කොහොමද මිනිස්සුම එක දරා ගන්නන්නේ. එතකොට මේක ඇත්තවශයෙන් මාණ්ඩුව ස දැන් කියන අ යථාර්ථය හෝ මිනිස්සුන්ගේ තත්වය මිනිසුන්ගේ ජීවිත ගැන කිසිම හැඟීමක් නැතුව ඉදිරිපත් කරපු අයවෑ. දොටඒ එකක් අපිට නොදැනු අත්කම කියලලා තේරෙ මිනිසුන්ගේ දුක තේරෙන්නේ. ඇබැ ඊට වඩා එක මට මමන් දැන් තේරුම් අලගතය තේරෙන්නේ හෝ දන්න තිේකාක් නෙව මේ ගානකුත්න මීශගලොන්ට අදාලනෑ සාමාන්‍ය ජනතාවගේ ජීවිත කප්පාදුු වෙලා තියෙන විදිිය හෝ මොනවදගොලොන්ට ජීවිතයෙන් අතෑර අත අරින්න සිද්ධ වෙලා තියන එක ගැන කිසිම හැඟීමක් නෑ එක එක කිසිම විදිියක උන්ට එක අදාලනෑ ඔවුන්ගේ දේශපාලන ගමන යන්න පුළුවන්න ඔවුන්ගේ යාහළුවන් සහ බලවතුන්ට මේ යන විදිටම ඉන්න පුළුවන්න්නං ආරක්ෂාව ලබාගන්න පුළුවන්න් එච්චරයි. ජනතාව මැරිලගියත් මොනදුකක් විින්දත්. එක අදාලන එකට නිකං ඇවිල්ලාර ඉනාවෙලා මොනහරි විිහිළු කතාටිකක් කියලා බොරු කතාටිකක් කියලා කිසිම හැගේීමක් නැතුව ජනාතිපතිට ඇවිල්ලා යන්න පුළුවන් සහ ආණන්ඩුවය ඇැතිවරුන්ට කතාගරන්න පුළුවන් වෙන්නේ අන්නේ නිසා. ඒකයි මේක තියෙන භයනකකම දන්නැතුව මේ වැරදිල තේරෙන් නැතුව ඒම නෙවේ. මේ රාථේ ජනතාව මේ ආණ්ඩුවට අදාලනේ. ති එනිසා ඕන තීරණයක් ගන්න පුළුවන් ඒ තීරණය වෙනුවෙන් ඕන විදිට බොරු කියන්න පුළුවන් ඕන දියටට හිනා වෙලා විහිලු කරන්න පුළුවන්. ඇතර මිනිස්සුන්ගේ ජීවිතය සහ ඔවුන්ගේ අත්දැකීම්වල්ට පයිං ගසමින් යන අතිශයින්ම ක්‍රූර පාලනයක් තියෙන්නේ කියන එක නනත තාවට ඔප්පු කරය ත විනාඩි කාලයේ ඒ ඒකත මොකොම හිතන වෑය ශීෂ ක්කම ගත්තම එකන් කාරගෙන විවාද කරනකොට හ දැ මන්ත්‍රතුම හිතෙන් ඇද සාමාන්‍ය තත්වයක් මතගෙන පවායයක් නෙවේ රට ංකොත් භාාවය පිළිබඳව නිල වශයෙන් ප්‍රශයට පත් කරපු ආර්ථකාර් බුදයක නිමගන වෙලා අවස්ථාවක . සාමාන්‍යයාවයක් බල පොත්වන්න්න පුළුවන් න සාමානයාව කිසිෙම ලාපොත්තු වවෙන්න බෑ හෙමනම් මොකකාරේ ඒ අර්බූදයට විසඳමක් කියෙන්න්නේෙ පැ යෝජනා මොකාකාරි ඒ ආර්බූදය බංකොලොත්භාවය එන එක හේතුවල්ට විරි යෝජනාවක්තියෙන් ඕෝනෙනි එකොට ඒ බංකොලොත් භාවය ආය අවරුදු හැත්ත පහක්තිස්සක් ගිය ගමන කියලා ජනාධිපති මුදල්ලඇමති හැටියටම කියනවාවන එන ඊත වඩා වෙනස් මාර්ගයක් නේ ඉදිරිපත්වෙන්න්නඕන හෙමකක් වෙලාන. कि सेේत्ම වෙලාने හැ හැම ශේषस्त्र්‍රය මගත්තොත් साෞख ද අධ්‍යාපනය ද प्र්‍රවාානය ද කुशिकारමයද අද කතා කරපු අප योජන प्र්‍රवाර්ධනය ද රට ඒ शस्त्र්‍රය තියන प्र්‍රශ්න තියන ඒ प्र්‍රශ්න වල තියන ඒ प्र්‍රමුुख ගැටලූ සහක योක තුළ योෝජना වෙलाලා තියන දෙර किसीම සම්බන්धයක් में किම සබන්ධने මहिතන ට හොඳම උදාහරණය සෞඛ්‍ය සහධ්‍යාපන ශේෂත්‍ර දෙක ගත්තාම කොේ දෙක මිනිසුන්ට හොඳටම කිට්ටු සහ දැනෙන දෙක් අපි ඉදිරියට ඒවා ගැන කතා කරන්න පුළුවන් මේ කිසිසේත්ම සාමාන්‍ය ජනතාව මිනිස්සුන්ගේ අද මේ මූුණ දෙන ප්‍රශ්න වලට ආමාන්ත්‍රණය කරපු නැති එක. ඒ ඒ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්න්නෙත් මේ ආර්ථික ක්‍රමය තුළ කියන එක පිළියාරගෙන විසඳු යෝජනවෙච්ෂ ැති අයාවයක් මේ. සමන්රත්න ප්‍රේ හත්ම එකනේ ඇත්තටම මේ අයවැ යෝජනාවලේ කියවා බලද්දි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මුදල් ලමාත්‍යවරයාහ රජය උත්සාහදරන්නේ අයියම් එ් එක තෘක්ත කරලා ඩොර් බිලියන දෙකයි දශම නවයක මුදලක් ලබාගැනීම හැරෙන්නට ජනතාවට වඩා සුපසන් ආර්ථික ක්‍රමයක් ලබා දෙන්නට කුටුම්වයක් තුළ ඉතාමත් ආරක්ෂාකාරීව සතුටින් ජීවත්වවෙෙන්ටවශ්‍ය වට පිතාවත් සකස්කිරීම නෙවෙයි කියන එක. කිය අදාල නැද රජයට සහ ජනාධිපතිවරයාට. මූි ස්තුතිවන්තවනවා දෙරන වාද පිටි වැඩසරනට ආරාධනයකීමම් පිළිබඳව. ඔබහපු ප්‍රශ්නෙත් හරින මහත්මිය කියපු කාරණා දහත් බැලුවම හරි වාහත්ම අදහස්තුල පැහැදිලිුව පේනේ ඔබාහපු ප්‍රශ්නයම තමයි එකන ඇය උත්සාහ ගත්තේ. සාමාන්‍ය තත්ත්වයක රට තියෙනකොට ඉදිරිපත්වෙන්න්න ඕන අයවැයක් ගැනෑ කතා කරා රටේ තියන වර්තමාන ආර්ථිකර්බුදය දිහා නොබල තමයි විවිධ චෝදනාසා යෝජනා දිරිපත් කරනු උසාගත්ති. දැන් ඔබ කියන්නේ රටේ ජනතාව සැපවත්විදියට ඉන්න සතුටින් තියන්න පුළුවන් අයවැගේන්න බැරිද වගේ කාරණාවක්තම ඇහුද. මෙම නිසංක දැන් මේ රට ගියවුරුද්දේ බංකොලත් භාවට පත් වනානි ැයි වනේ කවුරු හිද දේවා අපි ඔන්නන් වෙනම විවාදය කරන පුුවන් එහෙම වනා රට නයගෙවා ගැන්න බැරරටක් බවට පරිවර්තනය වුණා. එතකොට අපි උදේට පෙල් පෝලිින්ගව රෑට ගෑස් පෝලින්ග වොල හිටිය පෝලිංවල විතරක් තියකටසන්න ප්‍රමාණයක් මියගිය. අපි ල සැල්ලට ගිහිල් බලාගෙනඉන්නකො බා්ඩ ික ැවුණන නැත හැරිලාව. රටේ ජනතාවට වැඩකරන ජනතාවටර් ප්‍රම් හෝම් කියලා කිව්වා ගෙදර ඉඳං වැඩ කරන්න කියලා ි ස පටියග වන්න බෑකිලකිව දස් විසි දෙකේ. අගෝස්තු මාසිකි ව්වා වැටුප දෙකට කටල දෙන්නන් කියල්. ඊළඟටේ දරුව ගෙදරට වෙලා හිට අධ්‍යාපන ගන්න බෑහ මාර්ගත තාක්ෂණය ස්සේ සමහරය ගෙන ගත්තා. දීවර හිටිය පාරේ ඔවන්ට භූමතෙල්වත් තිබුන් නහ ගෝජ හිටියේ පාරේ උන්ට පහර තිබුන්නේ. මේ තත්වේ තමයි දැම්මේ ටිකක් කලමනා කරණය කරගෙන ඇවිල්ලතියෙන්. ටිකක් කළමනා කරණය කරගෙන ආපු වෙලාවේ ඉදිරිපත් වෙන අයයක් තමයි මේක. මේක තේරුම් ගන්න බැරි නං අයෑ තේරුම් ගන්න බෑ එකටික් කනගාටුවට කාරණයක් තැන් මේ අයවැෑ තියනෙ කළු විතරයි කියලා කිව එක පැත්තකි දැෑඒන අයම තින් රිනාත්මගේ යෝජනා විතරයි දැන් ගියාවුරුද්දේ සමුුෘද්ධියයට වෙන් වනේ බිලියන හැට පහකට ආසන්න මුදලා මේ අවුද්දේ අස්වැසුමට විතරක් වෙෙන් වෙන බිලියන එකසියාසු තුනම්. ඒකට මේක රිනද දනද කළුද සුදුද කියන කාරණය පැදි. අනිත්තක සංක වැටනු රටවල් ගොඩ ගන්න කොහොමද කියෙන කාරය පි අදහසක්තියෙන් ඕෝන. තායිලන්තය ජපානයට තාර්ිකර්බුදයාව ඇමරිකාටාව එකොළන්ගේ ආර්ථක මට්ටම් වල ස්ොභාවයනුව එකොල්ලො පොඩි පොඩි මේ දේවල් කරලා සමහරය ගොඩගිය සමහරයට බෑ. ලිබියාවේ ආවා අර්බුදය දේශපන අර්බු දෙයක් එක්කම අද වෙන කොටත් ගොඩ එන්නෙ නෑ. ග්‍රීසි ආර් ආර්ථිකර්භදයාව දස් දොල හේ අද දෙදස් විසතුන අෞරුදුදය කළහකින් තාම. ථක අබුදෙන් ගැලවෙන්න හැකියාවක් ලැබිලන්නේ. ආර්ථික අර්ුධයක් කපු හැම රටකම කරේ ආර්ථිකය හැකිලවා. ඕනම රට ආර්ික ැල ර්ිකනයා එමනි එරානිකරත් මහත්මැත් කියයි. ආර්ථිකය හකුලනවා. වියදම අඩු කරගන්නවා ආදායම වැඩි කරගන්නවා. ඊළඟට ආර්ථික අර්බුදය ඇතුළේ අසාධාරලක් වෙන දුප්පතුන් බවට පත්වන ජනතීරු ආරක්ෂා කිරීම සඳහා විවිධ යෝජන වැට සහක්‍රියත්ම කරනවා. ති මේ කරන්නත්ඒ එකම තයි. වෙන එකක්නමේ ආර්ථික හැකුලෝගිය අවුද්දේ මේ අවුදධ යන්ප්‍රමාණයකට ලබන අෞද්ධෙත් තික් වේ කියන තත්තේ තියනවා. තියකත් එක්කම වියද මාඩු කරගත්ත ආදාම වැඩිකරගන්න කටයතු කර ආදාම වැඩිකරගැනම් කටයතු වල තමයි බද්තුු සබන්ධ කරණයන්න වි ප්‍රශ්නයන්නේ. නමුත් ඒක තමයි කළ යුත්තේ වන්න විකල්පයක් මේ රටේ හෝ ලෝකය නෑ. ඊළඟට දැන් කියපුකාරණ තම ඉතිහාන්සේ දුර්රලමමායවැහක් කියලා ඔහු දුරලායමයක්න රටේ තියෙන තත්ත්වයට අනු ඉතාම සාධන අයාවයක් මේ ඉදිරිපත් කරලා තියෙන්. ඉළඟට කියපු කාරණයක් තමයි ආර්ථිකයට ආර්ථිකය අවශ්‍ය වෙන්නේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කියලා මට මේකට ඉතින් උත්තරයක් දෙන්න වෙනවා කනගාටුවෙන් වනත්. ද මේ රට දැහිනාවෙලා ආර්ථිකකායය ඉදිරිපත් කරා ඉතිහාසකරපු වැරදි ඒ විදිට මේ අය ඉදිරිපත් කරාගේ කාරණ කිව් ර්ථිකක් එන්න ජනතාවෙනුවෙන් තමයි. ආර්ථිකය ජනත වෙනුවෙන්නං වැඩ කරන්න ඕන ජනතාව වෙනුවෙන් නං. එක්දා සම්සේ ඇැත්තේකේ මොකක්දකරේ අසුග වටාසු නේ මොක්ද කරේ කියන කාරනවා අපට ප්‍රශ්න කරන්න වෙනවා. ආර්ථිකය හදන්ඩ ද මේරටේ කෝච්චි පෙට්ටිටික ගිනි තිබේ ඊළඟට දුම්ප්‍රියටික ගි තිබේ . බස්ටික ගිනි තිබේ ට්‍රන්ස් ෝමර්ටි ගි තිබ ආර්ථිකය හදන්ඩද. ඒ වැටල් මොනතරන් කාලයක් බලපෑවද මේරටේ ආර්ථිකයට හ ර්මි කතානකොරත් මේ වෙලාවේ බුද්ධිමමුතුන් ගැන කතා කරන බුද්ධි ගලනය ගැන කතා කරන්න ජනතාවමක්ති පෙරමුණේ අය මේරේ බුද්ධිමතුන් කී දෙනෙක් පරලෝ ඇැව්වද හරි කී දෙනෙ පරලො ව. එතකට මේ ආර්ථිකය ගැන දක්මක් ඇතුව රට ගැන දැක්මක් ඇතුව රටේ ජනතාව ගැන දැක්මක් ඇතුවද මේ දේශපාලන ප්‍රවාහය ක්‍රියාත්මක වුණේ ර්ථික අර්බදයට පිළිතුරුණෑ කියලත් කිව්වා ආර්ථික අර්බුදය ොකක් දේන කාරය ම කිව්වා රටේ දුප්පත්ම තීරුව ලක්ෂ විසිහතකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවවා. ඒ අයට සමුෘදධයෙන් දුන රුපියල අටදාහ යඋපරේ මේකෙන් රුපියල් පාලොස්දහක් ගවන අස්වැසුමින් ඉළඟට අස්වැසු ලබාගන්න බැරිවිවෙච්චායට පොඩිපොටි අර්බුදෑ ල්ල සම්බෘද්ධය දැන නැතවෙනවා. එවගේ මේ රටේ රාජ්‍ය සේවයන් බිලියන අනුතුනක් පයෙන් කර වැටුඋත් සඳහා අෞෘදක වැටුකි වන්න බෑ කියලා. ඊළඟට වකු වඩු ආධාරවලට, වැඩිහිටි ආධාරවලට ඒ ආාරවලට බිලියන තිස්සයක වගේ ප්‍රමාණයක් අනිකුත් කාරණාවිනිුවගේවනවා බිලියන දෙසය පහක් අස්වැසුම ආදමේ සහන ආධාරවලට මේයා අයෑෙන් වෙන් කරලා තියෙනවා. එතුට අපි ආර්ථික වශයෙන් වැටිල් අන්ත දුපපුතුන් බවට පත්නෑන් පස්සේ අපි කර්මාන්ත නංවන ඒවා හරි. එම නැත්තම්ම අපනයනේ බරපතල් විදිර වැඩි කරනවා වගේ දේවල් හරි කතා කරන එක පල්ලවෙනි අධියරේ කළ යුතු කරන්න පුළුවන් ඒව නෙමින් කරන්න බෑ පලළවෙනි තෙල්ටික නැතිවෙන කොට තෙල්ටික ගන්නඩ සල්ලි වාහාගන්න ඕන ගේෑස්ටික ැතිවනට ගෑස්ටිග සල්ලි හා ගන්ඩ ඕන ගෑස් නැවූ ඉන්දියන් සාගරය වටේ කැරකෙන කොට අපි දවස් දෙකක් විතර වගේ දවස් දෙක් විතරගේ මහස ව මිියනදකක් ො ගන්න <Springs th> ො ිියන එකක් ගේෑස් නැවකට. ඒලා ගේෑස්ටි කෙන් ගන්නවා නැත්තම් මිනිස්සු තවතුදුරට දක්ෂකගන මාප පරමැරෙනවා තෙල්ිටි කෙන්න්න ගන්නට බෙත්තික කෙන්න්න ගන්නවන. ඒ හදිසි අශ්‍යතා සම්පූර්ණ කිරීම ගිය අවුරුද්ධය අවසානය අත්‍යවශ්‍ය කරණ. අද වෙනකොට එක ටිකක් දිගුවක්කඇවිල්ලා දුප්පතුන් ඒ විදිටම ඉන්නවා යට ඒ ආරක්ෂා කරගණ්ඩඕන. රැකයාලක්‍ෂ පහක් නැතුුණා අපේ මේ ආර්ථික අර්බුදයෙහින්ද ඒ ජීවත් කරවන්නට ඕන බෙහෙත්තිික ගන්න ඕන ඒ කාරර්ණාවට වෙන්තමයි. ඉන්දියාවද ජපානේද අනිකු රටවල් ඇමරිකාවද යුරෝපේද යම් ප්‍රමාණ්ට කළමනාකාරණය කරගෙන ඒගේ ලෝක බැංකව දැ ජාතර මුල්ල අයමුද ඒව කළමනා කරණය කර ගනිමින්, ආධාර ණය සහනාධාර ලබා ගනිමින් මේක කළමනා කරණය කරන්න. මැරෙන්න්න වැටුණු මිනිහ වලකට එමිනිිය ගොඩගන්න එක තමයි පළවෙනි කාරණය. එඒමටතු එම වැටුුණෙ කොහොමද කව්දමිය තල්ලු කරේ හරි මේක ඒව කැන කතාරලා තේරුමක් නෑ. උඩ එන්න කොට ට හොද ත්තෙක් මිට හදාගන්න පුුවන්තිපුරන දයිම මේ මනින වැට්ුන ඒවම පලවෙනි කාරණය ගොඩ ගන්නන්නේ එක දෙවනි කාරය තම තුටි හදාගන්න. තියක නිසා මේ විවිධ යෝජනා චෝධනා කරන චරතර මක්නෑ ැ බදදු ගැට ට ිතුරුණන කියල කිව සංක පැත්තකින් මේ වෙලාව බදු අයකර ගැනීම වැඩි කරගන්න වැඩ්බද්ද වෙන්න පුළුවන් අදනිත්තායම් බද්ද වන්න පුලන් විශාල යෝජනා ප්‍රමාණයක් ගැලා තියෙනවා. විශාල යෝජනා ප්‍රමාණයක් මේ සැරේ බදුවාදායම සැලකතු ප්‍රමාණකට හල කිහිල්ලා තියනව මේද දෙ සැම්බර්ෙනකොට අප ඉලක්ක සම්බූණ කරන්නන ප්‍රමාස්තරහ කියලා තිෙ ඉදම තමයි වැටු පැඩිකර පුරපියල් දහදායෙන් අපිල් මාසිතන් ගෙවන්න ඕන කියලා කියපුක. ජනවාරි වාසිද කොටසක්කෝග වන්න පුළන් කියෙන ත්වකට පත්වමින් තියෙන්. ඒකසා සැලකේතු සාධනියෝජන අතිවිශාල ප්‍රමාණයක් තියෙන අයවයකට නිෂේද කළු අයවැයක් කියලා කියනවනම් එකඉතින් බරපතල ප්‍රශ්නය එරාන් විකරමණත්මාත්මය සමඟ ජනබලවේගේ ආර්ථක ප්‍රතිපත්තිය සහ ජනතිපතිවරයා ආථික ප්‍රතිපත්්‍යයා අතර ලොකු වෙනක් නැහැයි කියල කෙනෙකර ර්ක කරන්න පුළුවන් අපේ ප්‍රශ්නෙන්න් දෙවනවට ආරම්භ කරම අ අපට කෙට විරමයක් ලබදීම අදවාද පිටිය පාලෙනනි. මෙවර අයව යෝජනාවලින් දෙදහස් විසිහතර වසරේ ආර්ථික ඉලක්ක සපුරාගත හැකිටද කෑයි හද වාදපිකගේ මාපෘකකාවදැන්. රමිට පරත්තු කිව විදිහට මන්තරතුමා දැන් වෙලඳද පල ආර්ථකමය ඉට පස්සේ නය කළමනා කරනය කිරීම සහහා ජාතන්ත්‍ර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ඉට පසේ රාජි ව්‍යවසායකත්වේ ව්‍යාපාර ඇත්කිරීම. මේ වගේ සංකල්ප සග ජන ලවේගේ ආර්ි ප්‍රතිත් ේද ජනාති පපතිවරයාගේ තාර්ථක ප්‍රතිපත්තිේ ඒදකඒ එකට සම පාත්ව වෙනවයි කිය බැල බලට පේනවා. යිය යට පක්ෂවාත සඩබේරි. මංහිත . මහරදේවල් තියෙනවා අපි එකඟ වෙන සමහර දේවල් තියන ප එකේකඟ නො එන. ආර්ථික විද්‍යාවේ එහෙම තමයි ඒ නාර්ථික විද්‍යාවේ ඇවිල්ලා රසාහනි විද්‍යාවගේ නෙවෙයි. තෙරනනේ දැව එක සමාජ විද්‍යාවක් ඉතිං එක දහසකට වැඩිය තියෙන්න්න පුළුවන්. හැබයි අපි වැලුවොත් රටක් දිහා බැලොත් සාමානයෙන් ඒ රට දියුණුද වැද කියලා බලන්නේ. ධද්‍යාපනමටමෙන් සෞඛ්‍ය මට්ටමන් එතකොට බලනවා ආදායම ඒක පුද්ගම ආදායම බලනවා ඒ වගේම බලනවා ජීවත්වෙන කාය පපතෙසිට අපේක්ෂිත කාල ප්‍රමාණය ඉති අපි ැලුවොත් එක්දදාසමසේ හතලස් අටයි අපි ඒක සසරූ දෙක්දාශමස අනු හතරයෙක් සියයට තිස් පහකින් ඇසයටට හවරු හ ලිස් පහ ජීවත්ව වන කෙන කෞද හැත්ත පහක් පවන ජීවත්තෙනවා සාක්ෂරතාවය බැලුවොත් සිසට තිස් පහට තිමන සාක්ෂරතාවය සයටට අනු පහට වැඩ වෙලා තිගේ කාලයේ ඇවැෑමි මෙ සිද වෙලා තියෙන්නේ. ඒ වගේම ජනගහනය දා හිටයේ මිලියන හයක් විතර දැ මිියන විසකක් විසි දෙක් පමණතිනව ජනගහනයක් ඉන්නවට. එතුට හා දසම හතුලි සටෙත් අපි ආනයනය කලා පිටන් ගෙනනාව තුනෙ එකක් විත නිශ්වාාදන තරටක පිටරට ක්දමේ අසගනන් වෙන කොට අපි හාල්වලින් ස්වම්පෝෂි රටක් වන විදදු ලියගත්. අපේ අආස්සි දකනවාශ යතන එකකම රට වන්නඩ පුලන් ට සියකට කිට්ටුවෙන්ම විදිලේ ස්වම්පෂිත වෙලා තිනෙන හැම නිවසකටම පාහ විදුලිය තියෙනවා. වාරි මාර්ග බැල්ලුවොත් ගල්ලෝය මිනිපේ මින්නේේරිය තබෝ යෝදවැැව මහවැල්ලිය සඇල්ලම ඒ කාල ප්‍රරාශය තුළද හදාගෙන හදාගෙන ගියා. එතකොට මොනුවදූනේ. ඉදසම්සේ අනු හතරේද යම්කිසි වෙනසත් ඇති වුණා. යසි වෙනසක් ඇති වුණා. ඒ කියන්නේ කිව්වා අපේ ආර්ථික කරමේ ච්චර හරි නෑ එක නිසා ඒ වෙනස් කරන්න ඕන කියන අදහස ඉදිරියට ආවා. ම් දික්දස්සමසේ හැත්ත හතේදී ආර්ථිකය විවෘත කරනකොට එතකොට චීනය එදා කොමනිස් රටක් හ එතන ඩං හිස්් ඔපිංක් තමයි හිටේ චීන කමනිස් පක්ෂය සවහපතිය වගේම රටේ නායක හැටියට හෝ කන්ඩාෑමක් කෙමුණවා ලංකාවට නිදහස්වෙළඳ කලාප බලන්න ඒ වෙලාවේද අපි ආරම කරල තිබුණ ඒ වගේම පස්සේ අපි ආරම්ම කලා ඇඟලුම් කර්මාන්තශාලාවත් අරම කලා. ති මේවා බලන්න කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද අපනායනය වැඩි කරන්නේ කියන තැනට මේක බලාගෙන බලාගෙනවාව. ඔහම බලාගෙන එනකොට අපි අපනායන ක් දශවමසේ අනු හත්‍රව වෙනකොට දලදේශය නිෂ්පාදනෙන් සයට තිස් දෙකයි. විස්සයි විසි දෙක වෙනකොට සට දහයි. ඒනන තිබුණන විස විසි්කනකොට සේරදහයි. ඊට පස්ේ රජ්‍ය ආදායම බැලුවත් රජය ආදාායම ගැනීමම අයවහක් සාගචචාවයන්නේ සියට විස්සි දෙක් තිබුණ අද රාජ දම් සේට හල ද න සිට නමට සීට හට ොම ල්ල කරගන්න පුලුවන්ද කියලෙකයි බලාන්නේ. ද මොක්දම ඇතිවුණන වෙනස වෙන සඇතරම ඇති වුණනේ එක්දහස් නම්සේ අනුහතරෙන් පස්ෙන්. අනුහතරෙන් පස්ස කතාවක් හැදවා. වාමාංචික පක්ෂටික එකතු වෙේ ශ්‍රීලාංකා නිදහස් පක්ෂත් එක්ක. හැදවා එක එකක දේවල් ගෙනාව. දේශය සම්පත් විකරුණව කිවා. සංවර්ධනයට එන කොටම හර එකන රාජ්‍ය සංස්ථාවල් ගන්නකොඩේ වලාබ ලබනන මේ විකුණව කිලෝ රටේ සපත කියලා කිවවා. ඊට පසකිවවා විදේශ ආක්‍රමණය පේ සංවෙන්වනෙකුවා. ඊට පස්සෙකවා ජනතාව සෛුර්ඇත්ත ආරක්ෂා කරන්න ඕන කියලා. දැත්තංකිවා මේක දේශ ප්‍රේමී අර්ද මේක දේශ ප්‍රමී නොවෙනවා කියල. යි වගේ එකක සංකල්ප වචන හදාගෙන හදාගෙන ගියා. ගෙන හදාගෙන ගිහින් ලයිවර වෙලා හරද වෙන තැනකට ගට තල්ලුරගෙන තල්ලු කරනග. ම කිීවත් ගත්ත නය හතලි සටේඉද ද හත්‍ර වෙනකං වුදු පනස්සෑකට ගත්ත මුළු නාෑ රුපියල් බිලියන එක්ද සටසියය හැටයි. අරද ඊට පස්සේ හ දෙස් දහතර වෙන කක රු හය තුළලදී පහන්ද්‍ර දහත්‍ර වෙනකං රුපියල් බිලියන නමදස් නමසය පනස් තුන ගත්තා තාවිදිකටක වොත් සීර පන්සීයකින් වැඩි කලා ඒ කාල පරාශය තුළදී පමණක්. ාජ්‍යනය වැඩි කලා. ඉතින් මේගොල මේක කළේ ඇයි මේකර වෙන විකල්පයක් තිබුණේ නැද්ද කියන එකයි. එදා හැම පක්ෂයක්ම හිටියා. ම ඒදා ජනතතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවයකොට සක්කෝන බන්දන්න හරිණි හිටියේ නැහැ කියලා. නමුත් ආන්ුවය කොට සක්කොන අනුහතරේ අරග ඇමතිවරු හිටයා අටනෙක් විතර හිතය සහර ම හ නියෝජ නෝජ හිට ඇම වර හි ක්ෝමන් කියන්න. නතර හිටේ තිස්ගාන ක කියට තිස්නමයක්ක්කත හිටියන තිස්නමකත හිට මන්ත්‍රීවර ඉතින් සමහල්ලාට ඒක මහන ප්‍රශ්නය ඇවිල්ලා හ සමටපි අමත කරනවා ඉතිහාහසේ දනාත්මක දේවල් තිීනවා විනාත්ක දේවල්තියනවා. හැබැයි ඊට පස්සේ මං කියන ගිය ගමන වැරදුනේ කොතුන දෙ කියලක්. හරි නායගත්තා නායරග ොකට පවිච්ච කලේද අපි දන්නවා කරර්මාන්ත ශාලවක්වත් තියන ව්‍යාරයක් තියව වන සාමානය තම තමගේ කැපිල්ල එක දානවා. ඒ කැපිල්ල එක දාල තතුරටි තම නායටගන්න. එතකොට ඒක නය අරගෙන හදනවන්නං නය ගෙවන්න කල් ශ්‍රීමමවක් තිීන දැකීමමු කොළිඳර මාතරයට පාරක් දනවා. ඒක සමහරලාවට ආර්ථිකව කියන්න පුළුවන් පාර හදනයක වාසී ොකද යම්කිිසි ප්‍රතිලාබයක් ඒකෙන් ලැබෙනවා කියලා. නය අරගෙන හදපුහාම නයගවන්න වෙනවා වරුදු පහංහයෙන් හතතිෙන් පටන් අරගැන්නව ප්‍රතිලාබේන්න වරු විසිපාගර තියකට පස්සන අනිවාරයෙන්ම වාර්දදිීනවා. රටට වැරදිච්ච එක තැනක් ඕකයි. නයට අරර්ගෙන යට තල පහසුකම් හැදවා දීර්රකාල ප්‍රතිලා බෙලබි නවරද විශසකින් තියකින් නව නායගවන්න වෙලා තිවා ඉක් වනට. දෙදස් පහළවේදී මේ ප්‍රශ්නය තිබුණ මේ ප්‍රශ්නය තිබුණට මේ ප්‍රශ්නයි කළමනා කරණ කරගත්තා කළමනා කරය කරගත්ත කොහොම රට බාරගන්න කොට තිබන ට ආදාෑම සට දහය දලදේය ෂ්පාය ප්‍රශ්ත ැටියට දහනේදී බාරයකොට දහතුුණනකට කිට්තු කරල ද. කට අවය පරතරයක්ති නවා. දිගින් දිගටම මේ පරතරය තිබිලතිෙනවා. මේරටේ පස් වතාවයි එක්දස් නමසේ හතලිස්සටේ ඉඳලා. දන ප්‍රාථම කිිතරයක් තිබිල තියෙන. ඒක කිය අනේ ආදායම වැඩි වීදමට වැඩිය එක ඇනන්නේ පොලි හම ගන්නන්නේ නැති කොට කරද. ඒකෙන් දෙවතවා අවා කැවිල්ලා ඒ දෙදස් දාට දෙදහස් දහනේ ඒ කාල පරශයතුල තමයි දවතාවක් හරිට කනම නාකරකයි රටවටේ ගිය ගේලකිවවා බදු හන බදදු හනවා කියලා චන්ද ගත්තතා සුමානයකින් ඇවිල්ලා ෙද වා ො ද අඩු කනවා කිය කියවවා. මොන ද න රට ආද ම කඩා වැට් වන. සම්පර්රයෙන්ම කඩාාවට බිල හසය ත කඩාාවටුන. හරදම් ද මේකට කවුද වග කිය නෝන කියලා දිග දිගටම දිග දිගටම කියයාගනක කිය ගෙන කියිය දි දිගටම ගන . හැයි කවරත් කියන කැහවන. ඒම මේ මසේ අධිකරනය තමයි තීරනය දුන්න කවුද වග කියන් නෝනේ කියලා. නංකලා ජනනාධිපති අගමැති මුදල්ලෑමැති මහ බාන්ඩාගරය. ඒ ලේකම්බරු දෙන්නෙක්ම මහ බැංකුවේ අය ඔක්කම නංකළලා මේ පලනං කර හරි දැන් මංෝයි ඉතිහාන්සේ කියන්නේ හේතු ඇවිල්ලා ඇත වැරදි අද හසක්තියනවා. ඕ දැන් ගැටලෝ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ගැටලෝ ප්‍රශනය කොහොඳ විසු න්නන්නේ කියනකතමයි දැ අපිට බලන්න වෙලා තිනෙන දැ මේක ලොකු ප්‍රශ්ණයඇවිල්ල නනාය ප්‍රමාණය වැඩි ද දේශ ෂ්පානසියට එකක්ේ සි අටක් පුතර වෙනවා එතුර කියනවා අයම මෙ එකක ගහල්තන ගිවිසුම කියනවා විස්සයි තිස් දෙකවෙනකොට එකසිට අනු පහකට ගේනවා. කියන්න ඔබතුවා මුලින් හම ප්‍ර්නය ඒ කරන්න බැහෑ. ඒ වෙන්නේ නැහැ.ඒ වෙනවානං එක විදිහයි තියෙන්නේ. නය ප්‍රතිවිය්හ ගත කරන්න කොට. අර තමයි ඒක කරන්න පුළුවන්. එකක ඉබේට මේ එකක කරන්න බෑ. මකද අපි විශාල පොලියක්ක් ගවාගෙන යනවා? අය ප්‍රතිවියහ ගත කිරීමෙන් ඒක අපේ ඒ සාගච්චාාව හරහා ඒක අපි හරිට පල් හැට දදාගන්නඕනේ. එතක කොට ආදායම ගැන කතා කරනවා හරදම මේ ල්ක්කවලට යන්න පුළුවන්ද කියලා. අද ගියවුද ජට් දෙනකොට කිව්වා අපේ ආදායම වෙන්න යනවා කියලා රුපයාල් බිලියන තුන තුන්දා සාරසිය පහළවක්. ඇත්තටම දැන් ඒ හිතා ඉන්න ඒක දෙදා සටසය පනහක්තර වේ කියරසියටට පහලකින් අඩුවවෙලා එනවුද ජ්ක ශස විසි අතර ජ්ක දරි පත් කල තිෙනවා රපයාල් බිලියන හර්ද විහත්ක් වේ කලලා ඒකන සියට හතලිස් පහක වැඩි කල ට දැම කියන්න පුළුවන්. වෙන්න නැහයි කියලා මොකද සාමනින් ඉලක්කම් බලපුවොම කියන්න පලක වෙනවද නැද්ද කියලා ර්ද ඒක. වෙිලාහ කවදාවතේ ආදායම ලැිලනහ. ඇම මේ පරිසසිට හත්ලිස් පාගින් වැඩි කරන්න වෙලා තිෙන. ඉතිං මේකයි. ආදාම වැඩි කරන්න ඕන ඒක කිසිම තර්කයක් නැහැ. අපේ තර්කය තියෙන්නේ මේ රජයක්ක කාගෙන්දක ගන්නේ කියන්නේ ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. ගන්න ඕනේ. මොකද වියදම අඩු කරන්න කරමයක් නැහැ. රුපියල්වලින් කිව්ුවොත් වියදම දලවශයෙන්. රපල් ට්‍රලියන අටයි ආදයම දවශය රුපියල් ්‍රීලියයන හතරයි රුපියයාල් ්‍රලියන හතරක වෙනන ක්තිේනව දවශයෙන් ඉතිං වියදම පපන අමරුයි මක ික ශ ශ දවලට තියනෙ. නිසා ආදායම වැිරගන්නඕන. අපේ වාදවිවාදය තියෙන්නේ කාගෙන්න්දේක ගන්නන්නේ කෙල්ති ව ට එක ගෙනනපු ආදවිවාදේ. අපි ඒතැන විරද්ධ වනා එක වටක හරහා ගන්නේකට. හරිනී මන්ත්‍රීණීය කිව්වාගේ. සාගචාවක් වත් විවාධයක්ත් පාලිමේතුය තිබුණේ නැහැ මොකද වැඩිවෙන ප්‍රමාණිින් සියට පනස් හයක් එන්නේ ලවනවස්සරේ වටය එක හරයන්නේ සියට පනස්සායක්. සියට පනස්සායක් එන්න වක හරහනං අනිවාරයෙන්ම රජයට තිබුණත් දෙන්න වාද විවාදයක් ඒකට චන්දයට යන්න ප්‍රථමේ. ැන් ඔය එකතු කලාගේ මත බද්ධය මැනත්තම් වැට්ටකට ශ්‍රවිලංකා පෝදුජාන පෙරමණි ඒ කොන්දේසි විරහිතව තමන්ගේ සහයෝගය ලබා දුන්න. ගන මෙත්තෙක්කල් ඉතිහාසේ පුරාාවේ කඳපුර භාවිතා කරපු ආර්ථක ප්‍රතිපත්තිවෙලින් මිදිලා ැන්ම ඉරන් වික්‍රමරත්ම හත්ම කිය න අනු හතරට පෙරාතු ආර්ථක සංකල් පවලට ශි ලංකා පොදජන ෙරුණන අනුමැතියදෙමින් පවති නොව. ඔසංක මුලින් ස්තුූතිවන්තේවා අද දිනේද වාදපිටිය වැඩසරාට එන්ඩ ආරාධනාකිරීම සම්බන්ධී. මංක යන්ොන සංක ශ්‍රී ලංකා පොජ්ජාන පෙරමුණණ විදිහට. ඊයේ දිනේදී ගත්ත තීන්දුව ගැන මම කතා කරන්නන් හැබැ ඊට කලින් කියන්න ඕන අපි ශ්‍රී ලංකා පපජ්ජන පෙරමුණ දිහයට වර්තමානයේ ජනාධිපතිවරයා විදියට රනිල් ලෙක්්‍රම සිංහ මැත්තුමාව තෝරගත්තේ සංක දන හොදර රටේ දිුණු තත්තේ මයි අවවෙෙන්ද ඳ ඇතිවවෙච්ච සිදධද ම එක්ක් මේ රට දේශපාලන විදියට ලොකූ අස්ථාවරභාවයක් ඇති වනාා අපේ පක්ෂ නායකයවලලා හිටපු ජනාධිපත විර හිටපු ගෝටබේ රාජපක්ෂ මැත්තුමාටක ෙදරයන්න සිද්ධෝනාන. එට පස්සේ අගමැත්ති දුරේ හිටපු මහින්ද රාජපක්ෂ මැත්තුමා ඉල්ල අස්සුණ අපේ ආණ්ඩුව අපට නැතුවුණනායි ති ඒ වෙලාව රට ලොකු වස්ථාරභාවකට පත්වනා දේශපාන විදියට. දෙේ අපි දැක්කා එකඒ කණ්ඩනායම් එක නායකයු ඒ අවස්ථාවෙන් ප්‍රෝජෙන්න්ට් අරගෙන ජාත්‍රවාදී විදියට පත්වෙලා තිබුණු ැතිවරගෙන් පත්ච්ච ආඩුව ගෙදරගයාට පස්සේ තමන් දශපාල බලය ලබාගණ්ඩ උසාගරපු විදිියල්. ඉතින් මන්දන්න එදා ඒ විදියටට බලය ලබාගණ්ඩ කවරුහරණයගේ බලය ලබාගත්තනං අද සංක ඔබටත් මටත් අපි හතර දෙනාටත් මෙතන විවාධයක් කරන්න පුළුවන් කෙනම මිසා කරන්න. ඉති මොකද එහෙම ත්‍රස්තවාදී කණ්ඩායමක් බලාත්කාරයෙන් රට භාරගත්ත කණ්ායමක් ලෝක හම ත්ත ටවල් වලට මංග ලිබියාව බයිරකය ඒගේ රටවල්ෝලට ෆගනිස්ථානයට මොකදද වෙලා තියන එක ගැන අමුතිෙන් කිය නෝන නෑ සංක. ඉතිං අපි ඒ වෙලාව ශ්‍රී ලංකා පපුජ්‍යාන පෙරමණ දිහට මේ රටේ නායකත්තේ බාරගණන්නඩ ඉදිරිපත් වෙච් රනිල් ෙක්්‍රමසිහ මැතුමමාට ඒ සහයිගේ දුන්නසං. එතකොට අද රනිල් ෙක්ක්‍රමසිංහ මැතුමා සමන්රත්නප්‍රේ මැත්තුමාකුවගේ මංක නැවත කියන්නේ න්න. එදා රටේතිබුණු තත්වය අපිට තෙල්ටික නැතුව පොහොරටිග නැතුව කෑමටික ගන්න දරුව. ලොකු දේශපාලන අර්බ දෙයක් එක ආර්ථිකර්බදයක් නිර්මාණ වෙච්ච තැනක් රටේ මිනිසු ලොකු අපබහසායට පත් වුණ. එතකට අපි පාර්මේන්තුවේ අදැන් අද ගොඩක් අය කිය නවනේ මේ හොරපාරෙන් ජනාජිපති වනා හොරාරෙන් ආණ්ුවක් කඇදව කියෙන කියනවා. වැං මම කියන්න සංක මේ රටේ විවස්ථාවනුව ජනාධිපතිතුමා ගරණෙ ලික්‍රම සිංහ නැත්තුමා ාර්මේතයේ හතර මන්තුුරුන්ගේ කැත්තෙන් ජනාධිපතිවරය බට පත් වුණ. එතකොට හොරණ්ඩුවක් මේ ආණ්ඩුව දැන් මේ ඇත්තරම ප්‍රජාතන්ත්‍රවාදී නෑ මේක විවස්ථානකල් නයකවට අපිට මේ රටේ මිනිස්සු. චන්ද දීල පාර්මේන්තතුරාව මන්ත්‍රරු.ිවරුත් හොර පාරහි ආපුයි කවරුත් නෑසංග තිේ එෙම කණ්ඩෑමක් එකතු වෙලා. දැකම හලෝම තිබ යක දට ප ර ෙක් සිහමැත්ම පත්රගත්. ය ර ල ගන නනේ මන්ත්‍රම තර්කයකොට නැගන්නේ මැන්ඩෙට් එක ජනමත්තයක් නැහ ජනාතිපතිවරයා යි ජනමතයක් තියන මන්තවුරු තමයි මේ ජනතපතිවර පත් කරත් පාරම ද තුේ න්දින් වයි පත් කරගත් තින් ම වට පිසි ලක පොජන පරමි තකර ම මේක යාවංක අද මේ කියන එකට මේ පහයක් න එක පොහට ප්‍රති ල ුද ීල්ල හය දුන්න. එතක එදා තිබුණු තැනින් අද රට මෙතැන්ට ගේන්න ජනතිපොත්වා මේ වැඩේ කරනට අපිටක් තිබ්බ සංක මේ වෙලාව අපි ඊළග චන්ද ගැ හිවන ඊළංගේ චන්ද ගැ හිතුවනම් පක්ෂයක්කි යට බෑබෑ මේක මිනිස්සන් ලොකු බදගහන මිනිස්ස වත් පඩම් පඩටත්තනවා අපි අනව ල්ලියට කියලා එතන එලියට අන්නදංක් ලසින්ම් අන්ද බුණ වෙලාක් මේක කරනවනම් අපට පක්ෂයක්කිදියට ඊළං අපේ දේශපාල ඉලක්ය වෙනුවෙන් අප හිතනවාන. හැබැයි සංක අපි මේ වෙලාව අප හිතුව. අපි පිළිගන්නවා මේ වැට්ටක නිසා මේ මේ ගහන බදු නිසා මේ බඩුමිලනිසා මේ රටේ මිනිස්සු සාමාන්‍ය ගොවයා සාමාන්‍ය පුරවැසිය රාජ්‍ය සේවකයක් ව්‍යාපාරිකයා මේ හැමෝටම අමාරු ඉතමයි. හැබැයි මේ ජනාධපත්තුවා යම් මුත්සාහයක් ගන්නේ රාජආදාම වැඩි කරගෙන. මේ රටේ මේ තිබුණු තැනෙන් ඉස්සරහට තව අඩියක් මේ රට ඇරගෙන යන්න. ඔය කිය හිදා එක ඒ යම්යම් කාරත් බලපන මංගක නෑ කියන් ෑසංක. ැ ඒේ රට තිබුණ තැනින් යම්මවිදි රටේ ආදායමක් නැතුව කොහමද අපි පඩි ගෙවන්නේ. දැන් මේ ආර්ථක මේතත්තේ තියෙනකොටත් රාජසේක ඇලියට බෑලකවා විසිදාගෙන් පඩි වැඩි කරන්න කියලා. ඇත්තරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි යම් දේශපාල් ක්ඩාෑමළුවමනාවල්, යම් යම් සංයානුවමනවල්, රාජසේකට ඇත්තනම වැටපෙන් ජීපත්ෙන්ෙන අමාරයි නමුත්. අපි රටේ පුරවැසිවිදියට තීර් ගන්නවානං. මේ රට හදන් ඕන කියලා හිතනවානං, අපි යම් කැපකිරීමක් කරන්නෝ. හම කියන නතාවට පටිතාද කරගඩ කියලා දැන් අපි දන්නවා උදේට මාධ්‍යගත්තත් මොනවග කියත් කියන්න මේ දෙසී විසිපා මේ සැප ඉදිවා මේ දෙසී විසිපහගේ පඩිය අයින් කළ මන්දක අදත් කියන මේ වැත්තක ගහන්නතු හිටයනම් හොදයි කියලා. ඉතින් මමදන්න ඒ කියන අය ඇත්තන මෙහැමවෙලායම දෙසී විසි පාමකිව්වාම මේ පාර්නේන්තුේ මම කියන්න හොඳමිනිස්සුන්න්න. ඇම ක්ෂේකම නොක මිනිස්ුත්ති නොමනෑ කියන්න හැබැයි සංක අප දරන ද ම ත තැ හැමෝ. ම ගරුරමන්තුරදෙම ඇත්තරන විපක්ෂ ඇැ ලද අපි කවදක්ත් තේමය කලන නමුත් අපි හැමෝගෙම බලාපෘරතු සංකේතියනතැන තව්පොඩක් ඉස්තරාට රංගිල ට යම් තැනකට ගේන්. මං ඔගේ හොඳම උදාහරය කියන්නම්. ඉස්්‍රරාලය යුද්ධෙකට පැටලුුණා ටටලුනාම ඊස්්‍රයිලේ විපක්ෂය කිව්වා අපි රට වෙනුවෙන්. හිතලා අපි ආණඩුවට සහයෝගෙදනව මේ යුද්ධ ජයග්‍රහණය කළට රට වෙනුවෙන්ට. අපබැයි මම කියන්න සංක. මේ අද මේ තත්තර මේ රට වැටලා තියන වෙලාවේ. මංකන ඊළංග චන්දේනකං. අපිට බැයිදඒතු වෙලා දැන් ඇතටම ඒ වෙලාේ කිව අප එකතුවෙලා ආඩුවක් කදමු කියලා. හැබැයි යම් යම් ඊළග දේපාල බලාපොරොත්තු හිතයට තියාගත්ත පරිස්වසිං. ඒ ඊළඟ මේ රටහදනවා වෙනුවට තමන් බලටන්නේ කොමතිෙන කටයුතු කරා මිසක්. මේ ජනනාජපත් තනයෙන් හිට මන්ත්‍රියරෙක් ඇදල මේ අයියෝගේ භරගණට එකතු වනාා නං මංක්‍යයන් අපිටික සංක. මේ අගෙත් මේ විපක්ෂන්න සියලු පක්ෂවල ඒ මන්තරුගේ යෝජන අදහ සරගෙන මං තරව ජාපවන මීටවඩා හොඳක කරන්න තිබුණා කියව. මං තර හොද ආර්ථිකය ගැන දන්න ආර්ථිකය හසරුවන පුළන් ගැන දැනුමක් තියෙන ඒ අදකම් තියන අය විපක්ෂේඉන්වාසංක. ඇයි එතකොට ජනාජපොත්වා මේ අයවැයි ගෙල්ලා තිරෝ මං එකයිකිව මේ මේ ගෙනපු අයවැදි සංක අප ඉතාම් පහදිලුව. අපි ජනාජපත්වා හබුනඒ පෙරේදාාදවසේි මන්ත්‍රු කණඩා අපිගිල්ලක් වවා. ත්තනම රාජාදාය වැඩිරගන්න කරාවන්න කරාම අපිගුවස මේරටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයට සාධනය විසදුමක් උබතුමා දෙන්ඩ මේ ආදායම් වැඩි කරගන්නවා වගේම අපේ මිනිස්සුන්ගේ පැත්තෙදට ජීවත්තයෙන්න්න පුළුවන් යම් වටපිනාාව කදන තෑන්ට දෙන්නෙ ැදැන්ම කුෂිකාර්මික ප්‍රදේශක ජීවත්වෙන ඒවගේ කුෂිකාාමික ගොමහත්තුරන්ගේ චන්දෙන් පාර්මෙන්තුරාවමි අතරද මේ වැට්ටක සියට පහලදං දහට වැඩිවෙන්න්නේ යයාම්කාරාවගේෙදී කුිකාරමේ දක සියට හටම් වැඩිෙනු ඒ එකක් තිබුණනෑ ති අපි ජනාධපත්වාටකුවා. ඒමන මේක මේ වැට්ට එකට මේක ඇතුලත් වුණාට මේ ගෝවෝ වෙනුවෙන් පෝර ටික ගණ්ඩ බේජටික ගන්ඩ ඒසාහනය දෙන්නෙ ඇති අතරම ජනාතිපත්වා අයක ගුණා. ඒ අයට සහයද දෙන්න පුලුවම වැඩ පිවලට අපි මේක අරයියනවා ඒකහිද අපි මේ වෙලාක සම්මත කරගමු කිය මේක මත සීලංකා පොජන පෙරමදේට මං අර කිව්ව. ද ාල් ද හන් න් ේක විදලා හතත්තර කියල්ල අපි මේකගරන්න මිනිස්ු පත් හි ගන්නවා කියලා හැදාම ගත්ත සමපදායික දේශපාල සටන් පාටය අපිට ගණඩ තිබුණු. හැබැයි අපි අමාරු වෙලාවේ මිනිස්සුන්ගේ දසාරපනය ලක්කනවා කියලා දැන නත් අපි මෙතනේ දලා ජනාධපත්තුමාට අර තිබුණු සනන්රත මත්වා ගවගේ අර තිබුණු තැේ යම්ත සාධන තැනකට ගල්ලතින. ඒකෙන් අපි මොනමයිලාකවත් ස්ත්සාස කරන්න රටේ මිනිස්සුන්ට හොද පරිසරයක් ඇතමව කියලා අපි හදන්න. ඒ තැන්නු තව සාධනය තැනකට මේක අරයින්න පුළුවන් තැනකට මේ අයයි පත් කරගණ්ඩුන් නිසා ති ඒක නිසා අවසානවිදිරක යන තිෙන්නේ ඔවු අපි පක්ෂයක් විදියට මේ කිසිවකට කැමැත්තෙන් කරපු දෙ යන්නවේ අපි හැමෝම දන්නවා මේ මේකදී ඇත්තරම මේ බදු ක්‍රමය තුළ ඇත්තරම අපි කිව්වේ බදු අයක ගණ්ඩ වන ගොඩාපිරිසාා සංක ඉන්නවා හරයි ඒකට මේ ආධදයම් දේසිී ආදයම් බඳ දෙපාර්මේන්තුව මහ බැන්කුව ඒ ීන්දු ගණ්ඩුව. මේ හැසාම හා පරිමාණය බදදු පැහැලැරපුවා යින්න අපි කියන්න ඒ අයට අනිවාරෙන් මේේ න්දග ති අපි තර මේක හැමදාම තියෙන්න්න මේ තාව කාලි පිළිය මක් සංක. මේ තාවකාලික පිළිීමමක් ගත්තේ අනාගතයේ දී අපේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රටේ ආර්ථික වෙනුවෙන්. හොදා තැනකට ගන්න පුළුවන් තාවකාලික පිළිමක්විදියට විතරයි මේ බදු වැඩිකිරීම කරේගෙනකයි මට කියන්තිස. අපි වඩාත් සංවාදශීලී දෙවනටේද හම්මයම ුරාමේ පස. ැවර අය ෝජනාවලින් දෙදහස් විසිහතර වස්රේ ආර්ථික ඉලක්ක සපුරාගත හැකිද. අදවාද පිට මාතක අප දෙවන වටි ආරම්භ කරන්නට හාචාරය හරිනි අමරසූරය මන්ත්‍රතුමයට ඇර. යිස් සංක මහිතාන්නේ මම කැමති චුට්ටක් මෙතන දැම කතාකරපු දේවලුත් එක්ක මෙතනින් කියවුණ තැනකදී කීපැකදී විකාල්පයක් නෑ කියන එක. මේ ගන්න මේ අරගෙන තියන මේ මහිතන අපි අාතර තියන වෙනස්කංම තියෙන්නේ විකල්පයක් නෑ කියන එක එකක් මේ අවුරුදු හැත්ත පහතුළම කෞද මේකර වග කිය නෝනි කියන එක හිතැන රාන් මන්ත්‍රතුමාගේෙන් ආවේ අනුහතරෙන් පස්ස වෙනස වුනේ තියනතකොට සහ විශේෂයෙන්ම දෙදස්දාානමයෙන් ගත්ත කාරනාක්ක කියන එක හරිඒ ගත්ත තීන්දු තීරණ තමයි අද මේ ස්ාත්වයට බලපානි කියන එක මෙ මං ැතිේ තද ුට්ටක් වෙනස් විදිියකට ප්‍රවේශයක් ගන්න මොකෝ එක් මාහිතතාන්නේ එරාන් කිව්ව විදිට ආර්ථික විද්‍යාව කියන සමාජ විද්‍යාව එතකොට මේක ගනිතය හදනවාගේ පොතක් බැලස් කල්ලම කරන එකක් නෙව. ඒක අර්ථකථනයක් තියනෙන ර්ථික විද්‍යාව මොකද හොඳ මොකද නරක කියන එක සංවාදශ්‍රීලීව කරන්න පුළුවන්ද ඇති පැහැදිලිවම විකල්ප තියනවා. ම හිත මුලින්ම අපි පිළිගන්න ඕනේ එක ක්‍රමයක් නෙවෙයි තියෙ කියලා. ආර්ථිකය ගැන දකින්න පුළුවන් ගන්න පුළුවන් ප්‍රවේශ ගණනාවක් තියනවා. අද විශේෂයෙන් මේ ලෝකය කතාාවෙන දේවල් සෑහෙන්න කතාබහකට ලක්වෙන එකක් තමයි ආර්ථිකය වර්ධනය කරන්න මේවාගේ අර්බූදවලදී හකුලන එකමද ක්‍රමය කිය එක ගැන සංවාධයක් තියනවා. එක ගද නැද්ද කියන අපි පැතැ පයි සංවාධයක් තියනෙනවා ඉතන. රටව මේ අපරට වි රක්නවේ න මෙහි මාර්ික අර් බුධවට හුණ දලා තියෙන්නේ. ොර එහෙම වඋනාම මේ හකුලන එක තුළින්මොකෝ ආර්ථික කිය ආර්ථිකය කියන එක ස සමාජයේ වෙනස් කොටස් වලි බැහැර කල්ලා කතාගරන්න පුළුවන්යක් නෙවෙේ දේශපාලනයට සම්බන්ධයි සමාජ පැවැත්මට සම්බන්ධයි. එතකොට එහෙම ගන්නකොට ඒ හැකිලීම තුළින් එන දේශපාලන හා සමාජ අර්බූධය විසිංම ආර්ථිකය නැවත ගොඩනැගීමට අමාරු වෙනවා කියන එක කතාවෙෙනින් වෙමින් තියනෙකක්. ඒ නිසාම තමයි මේ හකුලල මේක හදන එකට විකල්පව අවශ්‍ය කියන කතාබහත් තියෙනවා. රි තොඩ අපි යෝජනා කරන්නේ, ඒ ආර්ථික ආර්ථික වර්ධනයක් ඇති කරන්නේ කියැන මේ සංකෝචන වෙච්ච හැකිලෙච්ච ආර්ථිකය නවතවතාවක් පනගන් මන්නන අපිට නිෂ්පාදනයක් ගැන හිතන්න වෙනවා නි්පාධන ආර්ථිකයක් දක්වා යායුත්තය කොහොමද කියන එක ගැන හිතන්න වෙනවා කිය එක හැකිලීම තුළින්ම විතරක් මේක කරන්න සමන් රත්න ප්‍රේ මහත්මය තර්කයක් ගෙනාමනේ නි්පාධන ආර්ථිකේට යන් අපනයින අබිමුක ආර්ථිකට යන්න්න මේක වෙලාවන වෙයි ප්‍රාග් න පශ්නතියනවා ඒ වගේ ප්‍රශ්න තියන ඉකිළේ අර්බුදය තුළ ඒක එතකොට අපි අපි කතාල් කරනවන නිෂ්පාධන නාර්ථකට හරි කවදහරියාන්න ඕනේ කියනක් මේ මොහොතේ තුළ ඒකට ඒ පදනමඒ ත්‍රැක්කකට යනවා කියන එක හරි පෙන්නුම් කරන්නුව. මේ වෙලාවෙ ඔක්කොම කරන්න බැරිවුනාට මේ හැරු හැරෙනවා නිෂ්පාධන නාර්ථිකයක් කරා යන්න වෙන්න මේ ට්‍රැක් එක අන්නෝන කියන දිසාවත් මාක්වෙන්න ඕනි ඔක්කොමගරන්න බැරිවෙීම මේ වෙලාව එක අපි දන්නෝ කවරුත් මේ වෙලාවේ මොක්කොම කරන්න බෑ රයි ඉතේ තුකොටඒ ට්‍රැක්ක එක තියනවද නැද් කියන බරපතල ප්‍රශ්නය සහ අපිට පිළිගන්න වෙනවා මේ ආර්ථික අර්බෝදර මෙහම ඇතිවුනෙත් එක දේශපාලන කතාවකුත් තියෙන හරිමනිකාං ඉබේනෙවෙයින මේ වවුනේ මොගක්කෝම් ස්වාභාවිික හේතුන් නිසාය වෙනි වියසනයක් නිසාය වෙයිනි දශ ගත්ත දේශපාලන තීරණ ඒ දේශපාලන සංස්කෘතිය අපි තාම කතා කරපුන ඇති දූෂණය සහ වංචාව සහ නාස්තිය මේවා බාලපාලාතියනවා එතුකොටේ ආර්ථිකය හදනවාන ඒ දේශපාලන වෙනසත් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස නැතුව මේ මේම ටික කල්ලා විතර අපිට ආර්ථිකයක් ගොඩ එන්න පුළුවන්ගේ අපිහිතන්නේ. හරි? ේ අන්න එතන තමයි අර එතකොට අපි කියන්නේ අරවිරසිංහ මන්තෘතුමා කිව්ව විදියටට එකුත්ත වෙලා ආණ්ඩුවක් හදාන අවස්ථාවක් තිබ මහිතන අපි ඔක්කොමලා යෝජනා කරපුොහෙකුත් තියෙනවාම්. ඒ මේ අරාර්ථ දේශපාලන අර්බූදය ආවම පාලිමේන්තුව තුළ පක්ෂ බෙදීවකට යන් නැතුව යන්න පුළුවන් නායකය අපි පත් කරගෙන මාස හයක අවුරුද්ධක ඒකාබද්ධ වැඩ සටහනයකිින් ගිහිල්ල ඊට පස්සේ මැතිවරණයකට යන් කියන යෝජනාව ආව අපි අතරේ. ඒ යෝජනාව සාකච්ඡාවමින් තියනොගට තමයි රණිය වික්‍රම සිහල අග මැතිලා ඒ පාරය යන්න ගිය එතු ඒ පාර ගත්තයින් පස්සේ අයි එකතු වෙලා කතා කරන්න දෙයක් ඉතුරු කරේ නෑ සංක. පොදුජන පෙරමුණට මම හිතනි මේ වෙලාවේ තියන ප්‍රශ්නය මැන්ඩ් එක ගැන? ගො පත්තුනේ ජනතාව ේගොළොන්ම පත්කරපු එකයි අද ක්‍රියාත්මක වෙනයකයි අතර තියෙන පරතරය. එතකොේ ඒ ඒකට හිතට එකගව කොහොමද වැඩ කරන්න කියනක ගැන මංහිතන හිතන්න වෙන පොදු ජනමිර වුණට.හනි මොකෝ මිනිස්සු ඒගොළොගේ පැහැදිරි දෙදස් පහලවත් දහනමය අතර ආපු ආර්ථික දේශපාලන ආර්ථික සැලැස්මට වෙනස් එකක් ඉදිරි පත්කර පුනිසා තමයි ඒගොළො එච්ර ප්‍රතිශාතයක් එ එක්්චර ලොකු ජනතා ප්‍රසාධයක් එදදනමේ දෙදස් විස්සේ පත්තු වනේ හතු මේ සෞභාග්‍ය දැක්මද කියන්න ඔ හරි එතකොට ඒ සෞභාගය දැක්ම කියන කතාවලට හත් පසිම්ම වෙනස් එකක් තමා අද ක්‍රියාත්මකවෙන්නේ. රානිර් වික්‍රම සිංහ කියන්නේ කියන්නේ ඔහුම කියන විදිට ඔහු තමා අද අද ලංකාවේ දක්ෂි නාංශික එක එක මියෝජනය කරනි මහිතානේ සජබේ වඋනත් දැන් උත්සාහ කරන එගොල වෙච්චර දක්ෂි ංශික නෑ කිය ලකිය. සමගිජාන බලවේග පෙන් වෙන සමාක් කරගන්න එක වෙලාද නැද්ද කෙනෙක වෙනම ගතාක් නමු ඒගොමුුතු උත්සාහරවන්නේ නෑ අපි අරක මනෙවේ අඩුමතරම සජිත් ප්‍රේමදස්ේෙගලුගේ නායකයා හෙම කියනවානෙන වෙනය මොනවා කිව්ව. එතකොට එහෙම නං ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණ කියන්නේ. ෙන් කැඩිලාපු ගොඩටසක් නෙවෙයි එතුක මැන්ඩ කිය මිනිස්සූ ඒක නෙවෙයි ඒත් එතට කාවදේගොලො නියෝජනය කරන්න කාවදේගොො නියෝජනය කරන්නේ කවුරු වෙනුවෙන්ද පෙනී ති ඒක නිසා අපි හිත්ක න්නේෙ මම නවතවතාවක් අවධාරණය කරන්න මේක දේශපාලන සංස්කෘතියයි දේශපාලන දැැවත්මයි ආර්ථිකයයි දෙක් නෙවෙේ මේ දක සම්බන්ධයි දේශපාලනෑ ර්ථිකය ගැන අපි එකට කතා කරන්නවා. දෙවට මේ දේශපාලන සංස්කෘතිය තුළ මේ අපි බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය ගන්න පුළුවන්ද කියෙ එක ප්‍රශ්නයක්. තොड़ ප්‍රජාතන්ත්‍රවාදයත හවුරු කරනද වංචාව දූෂණ නාස්තිය ව අවම කරන අලුත් ඒ දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයක් මේක තුළින් මතු වවා. නැත්තං මේ අර දැ කාටදා අපි මේවා කරන්න කල මේ හැත්තේකය බස් පුච්චපුකයි අසවාටනාව මංකයනේ ඔය ඔතුන්ට වැටෙන් නැතුව ඉන්න ඕනෙ කියලා සංක මයෝජනා කරන්න ඔචරයිනං කියන්න පුළුවන්. හරි මංක්‍යනේ ඒවා ඒ සික ඒවා ඇත්තටම මේ අපේ මේ සාකච්චාවට අවශ්‍යකාරණානෙ වේ. මො සංවා දෙකරම අපි මතවාදීව වෙනස් වෙනවානේ Premises, vanity, ි මත මතවාදී වෙනස තමයි දේශපාලනයටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයටත අවශ්‍ය මනිසුන්ට එකට තෝරන්න පුළුවන් විකල්ප තියනවා. විකල්පනෑ මේ විකල්පවලට විරුද්ධ වෙනසියලු දෙනාාම ත්‍රස්තවාදී දද කියන තැනන්දංග වැඩ කරන්න යනවා නං හරි ඒක හත් අතිශයෙන්ම භයනකය. එක අතිශයෙන්ම භයනකයි. හරි මොකෝ විකල්ප තියනවා සහය විකල්ප ගැන සංවාධයක් අවශ්‍යයි ඒ විකල්පවල තියන ඒ සංවාද. ඉදිරිපත් ක කිරීම තුुළින් ජනතාවට තේරීමක් කරන්න අවස්ථාවක් देනවා එරන්න අපිට වඩා වෙනද विकाල්පනෑ विकाල්පයක් කියලා කියන ඒවා කියනය ත්‍රස්तවාදී කියලා කඩාකපපල් කාරයෝ කියන එක එහෙම කතා කනවා න මංයනේ ඒවා මෙතන්ට සුදුසු නෑ ඒවා මේ වෙලාව අපි අපි අපේ දේශපාලනය තුළ ඒවැනි සාකාච්ා කරන්නවා න ඒවා මංක්‍යයනේ අතිශ्ययංම අතිශයින්ම පහත් මට්ටමේ දේශපාලනය. මෙතුමේ යෝජනා කරන්නේ ආර්ථක ක්‍රමෝපායන් වල යුකල්පයක් පමණක් නොවේ දේශපාලිනයත් විකල්පයක් අවශ්‍යයි කියලා ැන දේශපාලිනිික වශයෙන් වෙනස්වීම කවශ්‍යයි කියලා ්‍රත්න ප්‍රරි මාත්මමකද හිතන්. ඔ ඇත්තරම සංක දැන් ආර්ථිකය අර්බුදට ගියපපු වෙලාවේ ආර්ථිකය ගොඩගන්න මහන්සි වෙනකොට යම්ප්‍රමාණයකට මෙරට අරගල ඇතුළේ යම් දේශාල වෙනසක් සිින්ද වුණා. ඒකට තමයි ත න්ත්‍ර රෙක්ද ට රනිල්ලික්‍රම සිංහ අගමැතිවෙන්නේ ඉටවස පාර්ලිේතු චන්දය ජාතිපති වෙන්නේ. විධායට විධකාරණ කියන පුළුවන්ගුණට අප රටේ ව්‍යවස්ථානු කූල ක්‍රියාදාාමය ප්‍රතිඵල ඇකතිිය තමයිගේ සිද්ධවෙන්නේ. එතකොට එකින් පසසි දැන්ුව දේශපාල වෙනසක් වෙන්න ඕන කියලා කියන අය ේරුමක් නැති පලාත්පාල මැතිවරණය ඉලලා එම හොතේ මේ අර්බුදය ඇතුළෙම මිනිසු පාර්ටගන උපසා කර පලාාත්පාල මැතිව වැතිවරණයට අදාලව මන්තිවරු අටදා සයිසියක රගේ පත්වනවා පමිකෙනෙකොල න්නැකින අර්බුදය වෙලා මොදදට ප්‍රමුක පලාාත්පාල මැතිවරණය තිබ්බනං පලාාත්පාල ම අන්දුර පත්වනට යන බියදම එකකලු නත්තුවරන්නේ ට පස්ස ඒේ ද තිව නත් ද නකින් ොන්නන්නේ පඩිගෙවා ගන්න බැරි හටක පලාත් පාල මැතිවරණය ප්‍රමුකද ඔොහේ ප්‍රමු ඒ ප්‍රමුකතා වැක්නෑනේ ඒතකට ඇත්තන දේශ ාල ල බ ලබ වෞද ජනති පපතිවරන හමඇතිවරනට තරක ම ග ම නන අ ත අපි කෙින්ම කිවන නැතිපතිවරන තිනග ම දයක ීරණය කරන්නේ. ද තිරණය කරන්නේ මැතිවරණය අවශ්‍යද නැද්ද තියන්න පුළුවන්ද නැද්ද කියලා ඒ තීරණය ගන්නේ කෞද එක එක මේමකෝ ඒක තශනය කායන්වාහන් වංකතම හම නි්‍යානු කුලව තියෙනවා මෙහෙම මැතිවරන තියන්නඕන කාලයක් එ තොට කෞද තීරණය කරන්නේ ආ දැන් අපිට තියන්න බෑ දැන් තියන්න පුළුවන් කෞද තිරණයක මේ තීරණය කරන්නේ මෙරටේ මිනිස්සුයි පත්වන පාලකයෝයි මේ රටනේ සමස්ථ වශයෙන්. ඒහොද ය ප්‍රශ්නේ විග්‍රහරගෙන බිවිධ ඉල්ලනවා ප්‍රායෝගික නොවන දේවල් ඉල්ලල මිනිස්සු පාරටගේන්න උත්හ කරනවා මිලියන විසදකාක ජනතාවක් මේරට ඉල්ලනවා මනිසුන්ට පාරටේයනක පලත්පාල මතිවර්ණය ඉල්ලන්න ආවි දස් පන්සියි තුන්දයි. එතකට ජනමාතය හරි පැහැදිලි එත ගොට මේරටේ මිනිස්සුන්ට කන්න බොන නැතු ඉන්නගොට මනිසු පාර මැරනකොට පෝලිංවල පලාත්පාල මැතිවරණය ප්‍රමුණෑගේ නකට බො පිගන්න. ර කරන්නන්නේ නෙ එකතම උත්තරේ ට ජනතාවතම තීරය කරන්නේ රටේ ජනතාවට පා පලාාපාලමතිවරන්නේ උමනාවන නම් අඩුගාන පනස්දාහ ක්ෂයත් ලක්ෂක පාරට එඕවන අපට කණ්ඩෝන්නෑ ෝඩෝන්න ආර්ථක හතන්ඩෝන්න පලාත්පාලමැතිවරන්නේ දඩ කියල්. ඒකනිසා මේ තේරුම් ගන්න බයිනයි ඒක රට අවාසනාව තියතකොට ඒ වගේ අසාර්ථක උත්සායන් ගත්තේ මේරටේ විපක්ෂේ සහ කන්ඩායම් ජනතමට පෙරුණන ඇතුළ. ින් මේ ගන්න ක්‍රියාමාර්ග, සාධාරණද තාර්ික ති කියන කාණය පිළිබඳ හරි ප්‍රශනයක් තියන්. ඊළඟට දැ මෙතිමේතිය තවකිපු කාරණයක්ක් තමයි ඇත්තක කාරණ ගැන සුනම් අස්ුවට කාරණ ගැන කතා කර්ඩ ඕනෑ. දැම් මේ වෙනස් කම්වෙෙන්ඩ පුළුවන් මේක ඇතුලෙ ඒව තමයි සාකච්ඡා කරන්න කියනකාරණය. තමන්ගරපු දේවල් ගැන තමන්ගේ පක්ෂකරපු දේවල් ගැන කතා කරන්න ඕන නෑහ. අනිත්ත කරපු දේල් වැරදිච දවල් ගන විතරක් කතා කරන්නවන කියලා තර්කයක් ගේනවන ඒ මෙමරට කවරුත් පිගන්න අපි හොම පිගනන්නේන. මොකද අපි දැක්කන අරගලය ඇතුළේ අර්ගය ඇතුළේ පාර්වේන්තු අල්ලන්න එන්නෙකව කවද ලාල් කාන්තයි සුනිල්ලඳු නැති. මිනිස්වාමන මිනිස්වායමස පැනලගේ කවද ඒත් ලාල්කාන්තයි සුනිල්ලඳන් නැති. අමමුදාව ආන්ඩු ආරක්ෂා කරගන්න සාාජ්‍ය අරක්ෂා කරගන්න උපසාහරනට. මට ැද න වැරදි ර ප දන ොට න වැර ර ගල කියන්න. මරට පාරල ේතු අල්න්න ල කාන්තය සුනනිල් අහු ෙැති අන ගැහු මල්ලග ීඩියෝ තියන රට හමදන්න. එකක දන්නවනේ. න්ඩුව අමුදාව රාජ්‍ය රක්ෂකරන්නගේ ැටුමක් ඇතිවුණ ැටුමඇතුරු මිනිස්සු අසනු නම දෙනෙ ස්පරිතාලට කියිය ලාකාන්තය සුනිල් හඳන් එත්ති ඒකට මැදිහඇත් වනේ නෑ මතේයනට පැනගිල්ලට එතකොට මේ රටේ පාර්මේතු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් සීයක්ක් එකකි විසපා ගිනිගත්ත. නැදැද ඔබතු ාර ම්දක්ව හිද මෙැතුමට අයිති අත්තේ න දතන කතාකර බ ඔය ඔය ඕකම තමයි ඇතරම සංකවමංහිතන්නේ මම කැමතිම නෑ මේ විදිට මේ විදිට වාදකරන්න. හරි ඇබැයි මෙහෙම නිකං ඔය මිනිස් නිකාං හිතන හිතන විදිට අර්ථකථන ගැෙනැල්ලා මේ විදිට චෝදනා කරනකොට නිහඳවෙවෙන්නත් බෑ. ඒඒ වෙච්ච සිද්ධිය මොකක් හරිලාකා නැද පුලුවන් නැත මගේ වෙලාවාග ඔබතු ඔ ඔබතුම කාලයකා ඔ ඳදුුන් හැත්ති නීති විරෝධී වැඩක් කරාන්නං නීතිය කැඩුවනං ආණ්ඩු බලය තියෙන්නේ කාගෙද ඒ්ඩ නීති ක්‍රියයක් මකරන්න ච්චරයි එහම නැත්ත මෙත නැවිලයි එක කතා කියන්න එපා නීතික මක කරයි ීය ක්‍රියාත්ම කරනයක ආණ්ඩුවට බාරයි මං මේ කියන්නේ ුව යෝචය ද වෙච්චද කරම කල යාගේ වෙලා වෙලාව වෙලා පාච්චි කරන කතා කරන්න පොඩ නෝට් කරගෙන ඒක සාමාන්‍ය විවාධක හෙසරන විදයක්ක්තිේ ඇතුමට ම මද මේ වෙච්චද ඒක මුරු රටමදන්න ලෝකේ දන්න. වෙච්චදී. හරිද එතකොට මිනිස්වා මිනිස්සවා අසන වට මිනිස්ුිස් ප්‍රරිදාාල යනක නක විටන එක ඇත්ත කාරණාවනි. මේරටේ ගෙවල් සිය සි සුහ ගිලි බත් කරා කියන එක මේ බොරුවදද මෙතුමයි ගේත් ගිනි බත් කරාන පාර්මේතු මන්තවරේ මර මැරුවනේ නිට්ටබුඇදී අයිංසකයක්නේ අම කේතතු අමර ගේතයතු කරන මරමනද එතු මේමට සබන්ධ වනේ කෞ්ද කියනෙ එක මෙමරටේ ජනතාවදන්න. තිම මේඒක කතා කරන්න ඕන්නත්තන් ඒ කතාන කර මේ අය තින වැරදධ විතරක් කතා කරඩ ෙන්න්න ඔන්නම් ඒනගේ වැරදි විතරක් දකිනා ගන්නනල මේ කරන්නඩන්න බටන ම කියන්න ඒ තර එක තුල කර ඩඕ. එකතුලකතාගන එකක්නව මේවිවාද වාදපිටිය කියලගෙන් එ කරුණා කරලා තමන් කරපු දේවල් වෙච්ච දේවල් මේ සාධාරණ දේවල් සත්‍යය හන්ඩයි පුරුදුුවවෙන්න ඉව සඩ පුරදුුවෙන්. ඊළඟට මේරටේ සාධනය කිසිම දෙයක් නෑකල නැව නවත කියන්න උපසා කරමය ඇයියට සංක මේරටේ අධ්‍යාපනයට දැනුම පදනම් කරගත් අධ්‍යපනේ රුපාල් බිලියන පන්සිී තිස් දෙක්ුවෙන් කරලා තියෙනවා. සුරක්ෂා රක්ෂණය ගෙනනව හපාල්ලාඩුව නතර වුණා දැන් නැවත ගේනවා. පාවාහන් මේ රටේ සංක දර හිටිය සපතුදෙක් නැතු අල්ලබපු අත්තරට පැනල්ලා පොල්ගි දෙක තුනක් ගත්ත වෙලාවේ පොලිසියෙන් අත්ත ඩංගුට පත්ත එච්ච. ඒ දරුවන්ට ම බිියනු දෙකන්ස පහක්වෙන් කර සැපත්තුගන්න. මේ රටේ පෞද්ගලි කාංශයගේල උපාදයක් ගන්නවනම් පොලි රහිත නයක් දෙන්න බිලියන දෙක් වෙන් කලති නොමකින් සාධ නද ඔව්ගිලි කාශය උපාදයක් ගන්න නිලෑඇතුමට මුදල්ුවන් කලා තින පහේශිෂවත්තේයට. හ පන්ස කල යන වාර ප තු ි ියන දහක් කල යන හට ිියන හදසම නමක් න් කල යන දරු ම ්‍යාන රක විශ්ුදයාල පහකලතෙන් හද යෝජන කරලා තියන. න ප වරු ද න විශ දා ර ර ර විශවිද්‍ය හම සංක ගගේ අවරුද ද න ද වි න බද න න ද මද න ද ආර් හ කන්. එතකොට යටතල පහසුකම් සඳහ පසල්ල බිලියන විසිපහක් පැෙන්කරල තියෙනවා ඒවගේ අධ්‍යාපනයට බරත යපු ඇයවයක් සෞඛකේයට අධ්‍යාපනයට මුකුත් තුන්්‍ය වගේ අදහසක්කාව සෞඛකේට සමස් සෞඛ්‍ය පදී වැඩුවුණු ුරීමලට බිියට පන්සී විසිනමයක් පැෙන් කරල තියෙනවා. ඉති සංකම ඉතාම සාධනී අයවයක් අනිත් පැත්තිෙන් කිව්ව මේ ආර්ථක අර්බුදේ ඉබේ වුණේ නෑ කිය මේ රටේ ඔ සංකයිතිෙන් න ත ත් ක් හල ට පස ච ද රද ආර්ථට ද තමයි. හ මේරට ආර්ථිකය දනනේ පහයි වසර පහයි අනිත්තව හින්න තමයි ඇත්තටම්. එතකොටට මේරට ආර්ථික වටනු අවස්ථා ගත්තොත් සංක ප්‍රධානකාරණ හතරක් වගේ ප්‍රමාණයක් තමයි අපට දැනන්න තියෙන. හනි එකක් තමයි දසක තුළක යුද්ධය හරි පැහැදිලීින් ආර්ථිකය හින්න පැත්තරම ගිය. ඉළඟට අසු ඇත්තේක කැරල්ල සුවටසු නමේ අසාර්ථක මැද අත්වීමසා කරලි සම රටේ ආර්ථික විනාස කරපුවා. ඊළඟට මේ ආසන්න වශයෙන් වැරදි ආර්ථිකලමනා කරණය නිසා ආර්ථිකයට වෙච්ච බරපතුල හානය ගොට රජක් හතමක වැදදි ආර්ථිකරමනා කරය එකක පක්ෂ පිග ග දශාල ක් වන ති ඔය කාරන හිද තම මේ රටේ ආර්ථක අර්බ දෙයකට ගීතයකෙන් ගොඩ ගන්න එක තම මේ රටේ මේ වෙලා වගේීමමක් විදල තියෙන් වි අ ත්තන නනිතකංක අනත් පත්ති ගේබ තකාරණයක් තමයි. නිශ්ාන ර්ථිකට අන්ඩෝන එකට පාරක්වත් හදන්නයගේ නිෂපාන ගැන ොකද මුලිකම ෘෂිකරමාන්තයේ කෘෂිකර්මාන්තේදේ කාබනිික පහර නැති වෙලා මේ ප්‍රශනක පහර නැති වෙලා කාබමනිික පහර අර්බද්‍යත්තක් ගවිය පාරට මොකක්ද කරන්්ඩෝන.රන්ඩන මොද ගොියට පොහරටි දනයකන. තිස් පන්දහට නැග යුරයා කොට්ටේ ුරයාම කොට් ේ රපල් හදදාස් පන්සීර ගෙනවනේ න්නනේ. හරි. බන්ඩි පෝහර දුන්නනේ? හමක් මදුන්නානේ දැන් පහර සහනාදාාරක් පවාදීලා තියෙනන. ඊළඟට මේ අර්බුද හින්දත් හෙක්ටයාරයකට තමන්ගේ ගොතැන්කරන්න බැරුණනාගේ පාඩුනා රුපියල විදදාාක වන්දයක් එව්වාන මේකරේ නැද ඉන්දදියාන ආදාාරයට කෙට් ලයින්් කැ මේේ හැමදේම කරේ නිෂ්පාද ර්ථක වැටිච්චේක අඩුගන තිබුණු මට්ටමකටගේ. ගොඩගඩ බෑ එකපාට සියය තිබිල බින්දෝට වැඩුුණෑම් පස්සේ සියටගේන කොචතර කාලයක් යනව. සියට ගෙනන ලේ සරහය. මේම බද ිච ට න්න ත කරන්න. රට බාරගන්නව න ෙට න තිහස මේක වැටනකොට ොල ගැන බයිවෙලා හම බයිවලා හිටේ ය අනත සංග කිව මේ හකුල නික ගැන සම්වාධයක් තිනකර ලෝකෙව සංවාද තියනවා හමකටම. සංවාද තියනවනේ අපි දකිනවානේ. ඉතිං විදේශ සංචිත්ත සකර රට වැඩිච්ච වෙලාව ඩොලර් මලියන විස්සයි තිබුණේ. මේ රටේ අදත් තුනයිදසම හතකට වැඩිරගෙන තියෙනවා. කලින්තුමට ඩොල බිලියන හතක් හයක් වගේ ප්‍රමාණකට. එහෙම අගයක්ට බැස්සම බෙහෙත්තිකගේගන සල්ලි නෑ. ගෑස්ටික ගේන සල්ලින ඉන්දරටික ගේන සල්ලි නෑ. එහොද සුකෝපෝගේ ආර්රතවඒව ගෙනෑවනි ගෑ මේ බට රම ගෙන සල්ලි නෑ හකුලන වැරෙන්න්න මොකද කරන්න කියන්නකු. දොළමිලන ඉස්සත්තියාගෙන මොකදද කරන්නේ. හකුලන ඒක අත්‍ය අවශ්‍යකාරණයක් විය මාඩුකරගෙන ආදා වැඩිරගන්න දෝනම්. ඉති ඒනිසා අර්ථය හැකිලීම අත්‍ය අවශ්‍යකාරණයක් වාධතියෙන්න්න පුළුවන්. දැ ඉතා ොද. අප රට සහරය ලක සමහරය කියන කිව්බාව හොඳයි ව ාර්තික හොඳයි කියලා ගිය මේ අවුරද්ධ සංකම් මයි දිනවත්යාගන බැරුණම් කිවබාවට ඇයි ඉන්දන නැති ඉන්ද නැතිතිඒග නිසා අපේ රටේ සංකවාමංශිකෝ කිව්බාව හොඳයි කියනවා චීනය චීන නැතරම හොඳයි වියට්නමේ හොඳයි කියනවා ම්බෝජය හොඳයි කියනවා වගේ රටව හොඳයි කියනවා හැබැ තමන්ගේ දරුවය වන්න ො ව බාව ය. මට න න්නේමරිකාමට එමනතංක මේ ප්‍රන්සේට් ජර්මනියත් ඒවගේමට ඒයක නිසා හරි පැහැදිලි මේ කතා කරනය එකයි ක්‍රියා කරණයකයි අතර දෙකක් අපේ රටේ තියෙන ඒකමතම මේ අර්බුදට යතු මේ අපේමතුම කිවෝ වගේම අපි අඩුගාන මේ මේ වගේ අදස් ධරනනා ස්්‍රායිලට වල සදධකත් තුනක් පුහුණුවක් දෙන්න හොෙක මහිතන්නන්නේ මුකද ස්ල හමමාස් ගහබපු වෙලාවේ වික්ෂ යාන්දුව සේරමය එක තුළ නට ගොඩගත්ති. ලෝක වට හිටපු ස්ලයිල් ජතිකයෝ ප්ලේන එකක් ට්‍රේන් එකක් එමන ඇතම් බස්වලින් ආව ඉස්ලායිලන් තමන්ගේ රට බේරගන්න. මේ රට වැටිල්ලා හොම්බෙන් ගිහිල්ලා. තිහක් විතර පාරවලල මැරිලා සං උපසංස්ෘතින් හැදි ඒවගේ තැන්වල. රට විනාසවෙලා දරුව ගෙරහික වෙෙලාවෙත් අපේ රටේ මේ දේශපාල පක්ෂල්ට එකට එක තුළලා ඩුගන මේ වැඩ කරන්න බෑ. තිඒක අබාගේට කාරණයනේ තව පොඩීත් අපර කහිපයක්ත් දෙන්නමට කිව්වා රට වැඩිච්ච වෙලාවේ ඒක බද ආණ්ඩුව කහදා ගැනීම හැකිාව තිබුණන අවරුද්ධක් විතර ර්ගෙනයන් කියලා අප සංකයකට මොනතර උත්සාගත්ත මොනතර උත්සාහගතද විපක්ෂනායක වනට ආරාධනාකරා විධයට අරාධනාකරා විධායා්ඩු ගන්නත් හිතාගනටිය ඒ මොකුත්තුනේනෑ අවසාන තම රණිලිකු සිංහට ආාධනා කර. ඒකයි හරි පහැදිලිනේ. ඇති සංක මේරටේ බාය සෝෂේෂෙන් එක. අපේ රට නීතිකි සගයමොද කිව. යාආන්ඩු බාරගන්න අවුදු එක හමාරක් චන්දයක් තියන් දෝනින රට අරගෙනයන්න එකහමාරෙන් පස්සේ තව මැතිවරට යන්න කියලාකිවේ. හැබැයි රට බාරාර්ගෙන මාසයක්ක් නුට පාර බැස්ස පලලාපාල මැතිවරණ යන්න කියලා තින් සංකම් මොන දේශාල ඇදම එකක තියෙනකි ලගෙන හොද අපි කෙටිවිරාමිකින් පසුව ඉතාමතිෙක්මනින් වාද ිටියදහ . එරන් විටම රත්ට මන්ත්‍රීතුමා සමන්රත්නප්‍රය මන්ත්‍රීතුමාගේ හිටකු මන්ත්‍රීතුමාගේ විවේචනයට ඔබතුමා මදුන්නු නෙත් නෑ කිසිද අවස්ථාවකද ඒකම ඔබතුමා සඳහන් කරපු අර ප්‍රගතිවාර්තාවේ බොහෝදේවල් බැරවෙන්නත් එක්සත් ජාතික පක්ෂ පාලන කාලයට. ග එක්සත් ජාතික පක්ෂේ දැනටත් ක්‍රියාත්මක එහිට පුනායකය වර්තමානත් නායකය ඔහු ක්‍රියාත්මක කරනේ අර්ථක්‍රමය මේ ආර්ථික ඇතිපදාව අනුමත කරන මබුතුමාල ඉතිහාසේ ඉතිහාසය ඒක ඕන ලේබල් එකක් ගහන්න පුළුවන් ඉතිහාසය ඇවිල් ඉතිහා ඉ බලල ඉතිහාසෙන් කතා කරන්න තියන දේවල් තිනවා. මම රත්නප්‍රියමේතුමා කතාකරපු දේවල් වලින් එක දෙයක් ගැන මම එකංගම නැහැ ඒක ඇවිල්ලා චන්දය කියන එක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක චන්දයක් තියෙනවද නැද්ද කියලා අපි තීරණය කරන්න බැහැ දේශපාලගන මට මතකයිඉක්දස් නම සය මට මතකනෑ අස්සූේද අසූ දෙකේද ජර් ජයවදධන ජනාධිපතිතුමා ඉන්න කොටත් පාලිමේන්තුව දීර්ග කරන්න මංහිතනන්න සන සසූදෙ ලාම්පු කල ෙ ස ලාම්පපු කලගෙියකක් තිවනවා ම කට විශ විද ශිෂය. මතක විශවවිදා ශිෂ්‍යය කැටියට මංඒකට විරුද්ධයෙන ප්‍රතිපත්තියක් කැටියට මන මතක ඉක්දසම්සේ හැත්ත පහේද කොහෙද සිරිමාව බඩාණයක මැතිනියත් මහිතන පාලිමේන්තුව එතරන මමුද ස්කෝල ඇන කාලේ අවු දෙක්කතර ඒකත් වැලකන මං එකකටත් ප්‍රතිපත්තිමයම විුරද්ධයල් දරුව එක්කරෙට පස විශවවිදධා ශිෂය කැටියට මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අමත්්‍යවෙලාග ඇ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපි අපි පත්වුණොත් අපි ක්‍රියා කරන්න ඕනේ රාමුව තුළ විවස්ථාව රාමුව තුළ එතකොට චන්දවලට ආපුහාම ඒක ගැන තීරණය ගන්න පුළන් චන්ද දෙන කෙනා පමණයි ඉති මගේ මතේ අල්ලංකා විතිහාස බැලුවත් දම හැත්ත පහහිදල ඉතිහාස කතා කරන්නේ දැන්වෙන ඉතිහාසේ බැලුවත් නායකන්ට තීරණය කරන්න දෙන්න බැහැ මැතිවරණ තිය නොද නැද කියලා ඒ ල එක ගලින් කටන් න සමහ රටවල ලෙමයි සමහරටවල්වලේ තියනවා දින දාලති නවා. ජනාධිපතිවරණය හව දවස යන් න ඒකගේ දින දාන සමහර මංහිතන ලංකාව තිහාහස දදි බලපුහම මංහිතන්නේ මැතිවරණ දැ අපි පලත් සබහ මැතිවරණය තිබනහ. අපි පලත් සශය ස ප්‍රදශය සමහ නග්‍ර සභහව තිබ නෑ. මංහිතන සදසන ොද. හල ර්මයක් තියවාක හැම තීරණයක්ම එක්කනකට ගඩ බැහැක්. දැන් නගර සහ චන්ද තිය නැතිකොට කොම සාරිස් කෙනෙක් පත් කරනවා කොමරි උත්තරදන්නේ ආ්ඩුකාරය ආ්ඩුකාර ත්ර දෙදන නාදපේත. ඉතින් බලය එකතනකට එකතුවවා ඒක ධිපති ක්‍රමය කියන්නේ කියන්නේ ඒකයි. ඉ එකනිසාතය මම කියන්නේ ඒකට කවද තීට නොති බිය යුතුයි. අපි මේක ම මමාගේ මතය ඇලලා විවස්ථාවට දැමොත් ොඳයි. ක්ෂ එක තියන පුලුවන් කියල බලඉන්නයටත් මේකට වාසිදවාසිද කියනක තෝරගන්න මේක ප්‍රජාත්‍රවාදේ හැටනක ප්‍රජාත්‍රමවා අදි ක්‍රමණයක ඉතින් ඒක ඒකාට වෙලාවට තිබිය යුතුයි. එතකොට ආර්ථිකය ගත්තෝත් අපි දැ නාය ප්‍රශ්නයකට වැටිලඉන්න. එතකොේ නය ප්‍රමාණය අපි කියනව දළදේශය නි්මාාධනයෙන් සීටකේ විසියටට ඒ අනුපාට අඩු කරන්න ඕන්නේේ කොහොමදේ අඩුකරගන්නයන්නේ ඒ ඒ කරමයක්. අනි වියදම මේ ප්‍රශ්නය තියනවා. වියදම මේක කරන්න බැහැ එනිසා දායම වැඩි කරගන්න ඕනේ. අරද ආදායමයට විසිගන්වල තිබුණ දර්දේශ නිශ්පල ප්‍රි්තර කැටියට මේ එක දහයට බැහැලා තියන් ඉති කොහොමද මේක අප ඇත්තරම වැඩි කරගන්නයන් එතුර කතා කලා ආර්ථිකය සංකෝචණයම මෙමින් පවතිනෝගේර ස්ථාාවරභාවය ඉ පස වර්ධනය ැන කතා කල. ඉතින් මේක කරන්න අආයෝජනයක් ඕන ආයජනයතු කරන්න බැහැ. ආයෝජනය කෝන නං රටේ අපේ ඉතිරිය අඩු නං ආයජනය කරන්න බෑ එතුකොට අනිවාරෙන්ම විදේශයෝජනය අවශ්‍යයි විදේශ ආයජන නැත්වක කරන්න බෑ අ එතුොට මම කියන්නේ දැ අපි මේ ඇත්තටම හොඳට කමනා කරලා බැලුවොත් රාජ්‍ය වීවසායන්ති න මේ රාජ්‍ය වීවසායන් හුගක්කේවාං අර මේ ගහි බැලුවොත් කෝප් සභාව ගිහිල ැලුවොත් විගරන වාර්තාාවල් ගිහිල බැලුවො විශාල ලෙස අලාබයි ශාල ලෙස අලාබයි අර අපි බැලුවොත් ශ්‍රී ලංකා ගුවන් සේවය දහරණ කෙටි බැලුවත් විශාර ලෙස අලාබයි මේ වගේ සිය ගනන්තිීනවා එතකොට්ට මේ අලාභේයට කෞුද ගෙවන්නේ මේ අලාභයට ගෙවන්නේ සාමාන්‍ය පුර වැස්ය මොකද පුර වැස්සය කඩයට ගියත් පොලට ගියත් බඩුවක් ගත්තාම බද්දක් ගෙවනවා ඒ බද්ධ හරහ තමයි ආලාභ්‍ය අපි පියවන්නේ එතකට විතන මූලික ප්‍රතිපත්තිය වෙන්න ඕනේ ඇැවිල්ලා. අපි බලන්න ඕනේ පුරවැස්සි්‍යයයි පරිබෝගිකය දිහායි. ලංකාවේ හුංගක් කලට සාගච්ඡාව වෙලා තියෙන්නේ සේවකයාගේ අයිතිවාසිකම් මත්ත්‍රරජ සෙවවිකට මං පුද්ගලිකාන්සෙත් පඩ කරලති නො. අද. එතකොටට අපි බලන්නේ ඒ අයිතිවාසිකම් විතරයි ම කැනෙ නෑ. පුරවැස්්‍යයි පාරිබෝගිකය බලන්න ඕනේ වගේම, රජසේවකගේ අයිතිවාසිකම් බලන්නත් ඕනේ. ඇැබ අපි පුරවසය වමතක කරනවා. එතකොට හසේන්ත්‍රාව කතාව ගත්තොත් ගෝනෙක් ම යනවා ගෝනය යන්න ඉරාන් වික්‍රමරත්න කෙනෙක් පොළොවෙ පයග හල යන්නේ වෙන කවද්ද පයගහල යනෙක්න කවදාවත් ගෝනයන්න නෑ. ඇතුර ඉරාන් වික්‍රමරත්නගේ ඒ ගමනට ඒ පොළේ පයගහලගේ යහන එක්කෙන ගෙවනවා. ඒක අයි මමතන කියන්න වෙන සෑවිලා ඉ. මේවා අලාබ ලබනුවන්නන් අපි හොල් බලන්නන ඇයි මේවා අලාබ ලබන්නේ. එතකොට මේවා හුඟක් දේවල්. හුඟක්කේවා අර රාජයේ අලාභ පියවන්න බදධ මුදල් දෙන්නේ පා. රජවීවසාය තිීනව නම් පැදිලි ව අපි කියන්න ඕනේ අර් ඒක හරියට කළමනා කරණය කරන්න අලාභයක් ඇති කරන්න බැහැ ලාබයට කරන්න ලාබිකෙන ලාබය බෙදන්න නෙමයි. ඒලාබයි අලාභය ඇැතිවුණට ඒක ඒක හොඳයි. නමුත්. අලාබ කරන්න බැපු අලාපකරොත් අවස්්‍යයක් තිනවා හැම මන්ත්‍රතුමා ඉකන ශ්‍ර ලංකරන යාලයින් හරි ඒවගේ පෙන්න්න ලයිට පස්ස ශ්‍රී ලංකාට ටෙලිකොම එක ්‍රක්ෂණ සස්ථාාව ඒව විකුණනයවක අනුමත කරනවා ඒක විකුණනක නෙමෙයි ඔන්න ඔය වචනවලින් ගැලවෙන්න. අපි බලන්න ඕනේ හරිද ශ්‍රීලංකාටෙිකොම්ම එක කාර් යිතිද කියනක නෙ ම හන්න කැවිති මිතන න්න හතර දෙනගේ මතර න්න හදන්න කටදනෙකිින්වන්නේ. නන්න ැම ල් ගද කියල ඩ ට කිය කටක කියන්න බං කිය න්න ටේ සී ලංක ෙලි ම්ම ද ෙන ග දර කිය. නෑ. අපිට අවශ්‍ය මොකක්ද මට අවශ්‍යය මරට පරවැයට අවශ්‍යය ටෙලිෆෝ පරවැට අවශ්‍ය විදුලිය පාවිච්චි කරන්න ඉන්ටරනෙට්ටක පාවිච්චි කරන්න ෆෝ එක පාවිච්චි කරන්න. අඩුම මුදලට පාවිච්චි කරන්න. අඩුම මුදලට. ය බොරුතාවට අහුවන්න පා අයිතිය ගැන බොරු කතාවට අහුවෙන්නන්නේ පා. ඇත්ත කතාව ඇවිල්ලා අපිට මේක ලාබේටම ලබාගන්න පුළුවන්ද පාවිච්චි කරන්න. මේ මේරටේ හංවක් දරුවන්ට කොම්පියටර් එකක්නැහැ. ඉන්ටරනෙට් කනෙක්ෂ එකක් නැහැ. ඒ ලාබ කරන්න යෝනේ කාගෙන්ද ලැබෙන්න්නකිනක. අනේ මේ ශංක ඔය කතාවල් බොරු කතාාවල් අර්ද අපි මෙතන න්න හතර දෙනෙක්. එකෙකට එකකනෙ කියන්නෑ මත ගලන් ගලගන්න හිතයි කියලා මට හැදෙනවා. හර්ද වස්සව ම අරුවක් එක පාර දැන් ඇල්ලා මම කාල යනවා අර්ද ඒ ගමම ඕගලන් එක තුවෙලා මම ගෙනනල ළංගම රෝහලට මම ලඟර ලෝහට හම එතන කියනවා මේ හාට්ක බලන කාඩිවලජිස්ගෙනනෙක් නැෑ කියලා. අර්ද මගේ ජීවිත අහිමේ වෙනවා ම මැරෙනවා මගේ ලම මනද හිතන්නන්නේන්නේ. අගල් අමයිටකමක් නැහැ වෛද්‍යවරයාල් ලංකාවෙන්ද යුක්‍රේණියෙන්ද කොරියාවෙන්ද කියන එක. යාට ඕනේ වෛද්‍යවරයක්කතන ඕනේ. අපි මේරටේ සංකල්පගෙන නැවත නැවත හිතන්න ඕනේ. ්‍යාට ඕනේ වෛද්‍ය සේවය අයත ඕනේ. අපේ අම්මල තාතල ආච්චිල සීයල මේරටේ ජීවත්වනවා තරුණය ගිහිල්ල පෝලිග වල ඉන්න වීසාරගෙන පිට වල්ලට යන්න. අපිට වග කිය මක්තිනවා ඒ අ බලාගන්න වග ම ඇති න ඉති ඒකයි ම කිව. පුරාවැස්සි අ පාරිභෝගිකට අපි මුල්තැන දෙන්න ඕනේ. හැමකම තීරණ ගන්නකොට රජයවවිවත්සායට ම පරිබෝගික ගැන හිතන්න ඕනේ. හිතලයටට මුල්තැන දෙන්න ඕනේ. ඊදවන්න අනිවාර්යෙන්ම සේවකැටසාධර්නත්වය විශ්වන්න ඕනේ. නමුත් ඒ සාධාර්ණඇති විශ්වවෙන්නේ. ඒක කරන්න ඒ අය ඒ කරන ව්‍යාපාරය අලාභයක් නොමැත්තිවගෙනියන් ඕනේ. තිං අනිත්තක මේකයිනි ශංක. ඉතල බලන්න අරද ම ගිහිල්ලා කියම ලාටයත් හරි ම ගේිල සත්ව සෙන් බඩුව ගන්නවා සංක නැත්ත ම පාරපල්ලයා ගිහිලර පොඩි කඩේ සංක අපපේාරේත් ඔ පොල්ලෙන් ගොඩ පාේ තින පොඩි කඩේ. ය පොඩි කඩෙෙන් හිල මම් බඩුවක් ගන්නව සංක. ඒ බඩු අයිති රජර ඒ කඩේ අයිතේ රජට නෙමේනි. ඒ හතා අයිති කවුරුහරි අරබර වත්තක ඉන්න දුප්පත් කෙනෙකුට. ඒ දින්නදා ජීවිතය ගෙන අන්නන්නේගේ හැබු කරනකෙන්. තින් යා හම්බු කලත් ලාි ෙක්නෑ. දන ැටලෝ ප්‍ර්නය අපිට අර්ද ඉතින් ඒකයි මම කියන්නේ හරිද අපි පුරවසිය ගෙන හිතන්න ඕනේ අපි කුඩා ව්‍යාරිකය ගැන හිතන්න ඕනේ දළදේශය නිෂ්පාදයෙන් වැඩ්ඩීම ප්‍රතිශතිය ගේන්නේ මේ රටේ ලොකු කෝම්පැණි නෙමයි. කුඩා ව්‍යාපාරිකයන් තමයි ගේන්නේ ඒ අය අපි ශක්තිමත් කරන්න ඕන ඒ අයට අපි අත දෙන්න ඕනේ ඇති අපි මේ සංකම ක අපි මේ හොට්ටුවෙලා අගුලු දාගෙන ඉන්න ඔළිුව සංක අධ්‍යාපනයට ගත්තොත් සංක හ අධ්‍යාපනය හක ප හැම තිස හිතනන්නේ රජය මේක සපයන් න සපයන්න සපයන් නක අධ්‍යානක මකට රජයෙන් පමක් සපයන්නේ රජයෙන්ක් සපයන්න පුුවන් පුදගලික තැන්ගලින් සපයන්න පුලුවන් ඒ වගේම අධ්‍යාපනය සපයන්න පුළන් රාජ්‍යය නොවන ලාබ නොබෙදැන සනිධාන ලකේම තියනවා හග ක්ිෂ විද්‍යයාාලතිනවා හරද ඉති අපි ඒවට ඉඩදෙමු. ඉඩදේම. රජයට වගේ ීමමක්තිනවා. ඇවිල්ල මේ අධ්‍යාපන කඩදාන්න නෙමේ ලෝකේ ප්‍රසීද්ධ ශ්‍රේණ ගත කරපු උත්සස් අධ්‍යාපන වධ්‍යස්ථානති නවා. අපි විවෘතවෙම සංක අර්ද මේ ලංඟදි වන්නකංශංක මේ සමහරය ගිහිලලා මේ මධ්‍යපාන්තික යගේ දරුවගෙහිල වද්‍යවරුන් දරුවග හිල්ලා පිරිරටවල්ල හරද වෛ්‍යපදයක් ලවාගෙනනෙනවා ස්්‍රටවල් වල නමවත් අහල තිබුන්නෑ සංකමීට ප්‍රථමේන්. ඒ එහෙ මෙහෙ ඇවිල්ලලා ඊටවසක් එක වාවාඩි කල්න්න මේ රට වද්‍යවරුහට වැඩ කරනවා. ම කියන ඉති ම එකට විරුද්ධනෑ ම ගියා උතුරට ගියා නැගැනහි රට ගියා මේ වගේ ලාංකක දරුවන් ඒ රෝහල්වල වැඩරනවා ඉති මොකු අපේ දරුවන් අධද අපන්න. ඉතිං ඇයි බැරි අපිට අපිට ප්‍රසිද්ධ. දයා ශව දයාා මතාකාරනේ ශව විද්‍යාලගන තරක්න මේේ ෘද්තිය අධ්‍යාපනය ඒ වගේ වෝකේෂන ට්‍රේන විවෘර්ත කරම අපි දෙමු හැම දර්ුවකනේ වේරටේ අධ්‍යාපනෙක් දෙමු සමග ජන බලගේටත් බැඩ පිළි වෙලක්ති නවා එකයි මංමේ දේකව අලුතයෙන් අපි හිතන්න ඕනේ. හොයි විරසිහ මන්ත්‍රතුමා ඔ සංක දැන් ගොඩක් කාර කාරා මතු නිසා ඇත්තර පුද්ගලික. කාටවත් චෝදනා කරන්න ஊමනාවක් නෑ. අ හරුණ්‍ය මන්ත්‍රීතුමය කපු යම්කාරණා ප ඉතිහාසය අමත කරලා අලුති දිට තුම අපි කැමති. හැබයි ඉතිහාසි වෙච්ච දේවල් නැවත නැවතම සිද වෙනහනං අපේ කියන්නත් වෙනවාසං. නැවදාරයක් සංග. ම පුද්ජලකොම කියන්නන මේකට ඇත්තරම් මේ මන්ත්‍රීතුමයක කිසි සම්බන්ධාවන්න අදරත් ස්වාාස කරවා. එතුමිය මේ පක්ෂ ගත්ත වැඩවලට සම්බන්ධයක් නෑගෙනමං. දග හිතර කෙ. අසු නමේ සංක මගේ තාත්ත ැරුවවා. වැඩ දේල වැඩ තිර දරන්නේ හතරපොලක උල්පියේ මගේ ඉස්සර ඇන මැරුව තාත් වෙ තිබ ැුන්නේෑ මගේ ඉස්සර මන්ගේ පාක කියද මගේ අම්ම අඩද්දී දා හතරපොලකට එන්න තාත්ත මැරොම දෙකු මිහෙක්. එතොට එදා මගේ අම්මයි එක දැක්ක සංක. හැබයි ඒ සිදවීමම මැයි නවවෙන්ද. මගේ අම්ම දැක්ක සංක. ඒකැන ජීතය අවස්ථා දෙකක් ක කියයා තාත්තා මැරුවා දැක්ක. මුළු ජවිත කාලෙම තාත් විහාල්වෙලා වෙල්ලා හිටපු ගෙදර ගිනිතිනෝොදක් එය ඒ වගේ මම මගේ ගෙදර ගිනිතිනෝ දැක් අද මගේ අම්ම කතා කරන්න නෑසංක යාගේ සම්පූර්ම මානසිකත්තය වෙනස්සවෙලා අම්ම කතා කරන්න. එතකොට මංකයන්නේ අපි වෙනස්සෙන්ල් ඕෝන් ඉතිහාස කරපයකම නැවත නවත දේශපාල පක්ෂයක් විසින් කරනවා නාංසංක මංකයන්න අපි මේක ගන කහතා නොකර ඉන්නට්බ අපි කතා කරන්නත් ඕන. මේ කිවේ දංග මේ සමහරවිට අපි වෙනස්ෙන් ඕන වෙනස්සිදිට හිතු අපි කැම තරුණ විදිට. අපි ඇත්තම කැමති සංග මෙතන හතර දෙන මන්හිතන කතාාව අපි ඇමෝ මේකන් ගයි අපි මේක වෙනස්සෙන් ඕූන. ඉතිහාසේ කරපු සමහර හොඳදේවල් අප හිතාමතාමත කරන්නටත් වන. D මතයා ගල්ල ්‍යපාය හදුවගේ කවරුර මත කරඩ හදරනන්න් මමතත් කන මකත මගේ තාත්තාට ඉට මහම්බෙලා යන්න ගල්ල යාාර මහතර පින් සිද. මගේ ෙදරමගේ ආච් තරමගේ ගිනිති පට පස ගෙදරෙම ක් නෑ බුද හර පොට ලන්ගේ ලග ප න හත පට ප ද ගමිනිසානාක මහවලි ්‍යාරය හදපක අද මහවල මිනිස් සදහන. එවගේ මං යෝජනක පොජාන පෙරමුණේ මහිදරාජ පක්ෂ මේරක කරම ගොඩා දේවල්තින හැබයි යම්යම් දේවල් ර පක් ල ි පොර වැඩේද ස් විුද ච නි ම. ක හොද වරුද්ධහයෙන් ෙනාවිි කරන්න කන්න විස්ක් කන්නකට සීයට පහගන එකතු කරන්න මේක කරන්න පුළුව. හැයි එකරයි මේ කරන්න ගේයාම සීර සිය ඇ තිබෙර මඩ වැ දිබරුන්මට කුඩුටිකයි කොල ුර දම මේ ගමනිි ුන්න එකනේ අර්බුදාව හයි සංක දන්නවද ගෝටාවේ රාජපක්ෂ ජනාතිපත්තුවා ගෙදර යනකං. මේරටේ සමහර නිලධරි. මේරටේ තිනව වාර්තාවක් බතලේකොඩ වීපර්ේෂණනායතනය කරලා අවෞරුදු විස්සක් කන්න හතලයා. මේ රටේ පොහොර භාවිතා කරන්න කහමද කියලා කො සුදුසු කම ක කියලා ඒ නිර්දේ දන කාබි කකා රසායක පොර එක දැන්ම තමයි අසන ටඩ කල නිර්දේ ම ල ති පො ට් මදමගේ සයිට කමිටි හා ුරක් ායිකට එකක ගෙන්නවාම තමයි ඇබැයි ජනාදපත්වාගේ යනක ල දර ද වැදගත්ේ ඒක කවරු කිවවෙත්නති මම්ම කියන්නගේ සංකගේ ඒ නිසා දැන් මම මහින්ද රජමන් අර මට ප ද න්ෙක මුහු පපුතේ ගොඩා ගි මංගව මන් දත් මහි දරජ පක්ත්තකට අදත් වා හිටත් න්න මටක හේතුවත්ව සාධරන ම යාගත පත්තෙ දදාග කඩ බර රෑට පන්සල හිටපු අමුදා න්ඳදර හිට ස්කෝල ො ස්සකට ෝම පත්තුවවෙච්ච ගොනල ගම වගේ සමුහල කපල කොටල මරපු පන්නගම්ගේ ගම්බලට ගහු බයිවමගේ ඇස්තති දෙදක විිනි. අද සංක මොනාහනත් මට රෑට කණඩ නැතත්. ෙටද ම ෙදර වුවර්කටම පනපිටින් හැරවාක දදාග පුල ටක්කද ේවා ඒ වරතම මටේති. ඒ වගේ දස් පහවිරක තැන හැම දන්නවා මයින්ද රාජපක් මැත්තුම රට පාරගන්නට මේේට දුරකතන ඇත් සං මට හොද මතකයි මගේ වලරිමහ සෝදර ඒවල පදාරත් මොත්තුම හිියේ ගෙදර ෙිපෝර්නණයක් ගන්න ගල මත්වා පටි පස්ස හ ල මත්වා ද ද ුද ගදරට ටෙල්පෝර්නයක් යිරගන්න දරවා ඇබැයි සංක මහිදරාජක්ෂමතය දස් පහාව ෙදරයනකොට. දේ ටෙලි න් ස මගන් කම්පැන හතර පහකු මදුල හිටගනන්න මොක්දවන පෝන ළලා. හිමට සංකයි රටේ ම මගැනේ පරිවර්තන විදිය යතර ක ති ්‍රීල් කොච්චර ති බේ ගංවල පරවල් ොචාදල ති බේ ම විදුලිය කොච්චරති බේ වාස කොච්චරති බුණේ. ඒවාගේම ගමට වතර ොච්චරලපුු ගොඩා ේවල්ට ලැබුණ. නාය ගත් අි කිය නායගත්තා. ඇබැයි නයවලින් වැඩකරපු සමහර නාක රටල්ල රට ට. දරජ පක් ැඇත්වගේ ඇද පෝජන පෙරන දිට. අපි දැන් දේශපාලල අපි මේ වෙලා ගත්තේ අරකිවයිෙට දැන් අපේ ්‍රාන්මන්තහන්මතකයි මට දැක්ක ගොල්පෙකට කියියම ඒ වෙලාවි. මොන තරං හොබ මිනිහෙක් රට ාරගඩ මක්කරය අන්නකොත් ඒේ බලහත්කාර එක නැතිකරපු වෙලාවා. මෙතුමාලා එදා ඒ වාහනය නගල අනත්තම් මරනවා. අප අමර කීර්ති මන්තුමහා මැරුව වගේ. ඒ දක් අසංක එතකොට අපේ වෙලා පුදජාන පෙරමුණණ විදියටට මේ දේශපාල ස්ථාවය ඇති කරන්න තමයි මේ ප්‍රයින්ලිකම සිංහ ජනාතිපත්තුමාට ම දැන්න මොද අවාසකර සජි ප්‍රේමදස මහත්තයට රාධනකර අයිතුම භාරගත්තන මදන්න හේතුව. ඉති කට්ටිය කියන කතා මති වෙලා හොදනෑ ඒවාගේ කතා කිව නමුත් ම දන්නේ ඇත්ත සත්හ බයි මම හිතනවා සමාරයි කියනවා මේ අපි ඒ වෙලා භාරගත්තේ නැත්තේ අපිටසාැන අවංකෝම උදව්කරන්න නැති. පි කිය ාරම ට නි දජල නි ික්්‍රම සිංහම හත්ත රද මේ රට ගඩනනාගහන්ට අපි ච්චර උදව කරවාන්න ම න පනස් ගන කකරට ජි ප්‍ර මත ාරගත්ව මට ර ික්්‍රම ංහවාගේ මැත්තු ත් තුක හො න්න දබ ඒක නේන ඒක නිසා ම කියන්න දැ විසේසෙන්ම මේ ආර්ථක කඩවැට මේ දෙසීසිපහට බයිනෝයි බම ඒකට එහඟර. මං කෝපා කමටුව ඉන්නවා ඒක අයම්යම් කමුටලන්න අපි දකින ආවම මේ රාජ්‍ය. මේ රාජ්‍යස් නිලධාරින් අතර වට දසනය කවරු කතාගන්න. ඒ අයම හිතාමතාම දෙසි විසි පහතමයි හොරගන්න කියලා ඒක එල්ල කලලා හොතටම හොර කනවා. ැ ඒක මන්දක පාර්මේන්තු එකන බද අයකරගන්නඩ සුරාබදුයින් අයකරගඩ බෑ රේගුවෙන් ගණ්ඩ බෑ ඒවගේ තියන වංචා දසන නොවත්තගත්තන පේ රට මට වඩ බදවා අදතම එකතු කරන්න පුළවා. ආදන දැම් හොද දාරකයන සං ඒ පේෙද ගුි කරමත්තුවා සැප් පියාපති අයටට මට දුන්න බඩ රු ්‍යාපති කර ම්ා. මේක ගියාම පමණක් නිධාරිකුවක දේ පාලි ඒ හිද අපි මේකට උදව කරන්න ෑ කියලා ම සබන්ධීකන මට ස පාති ද මංකව පාදිසි ලේකන්තුමට බතුමේ රජයේ නිලධාරි පස්තන ගමයිඉන්නවා ඒටිකෙන් කමිටුක් අද ම කාරද දෙන්න න්නට කොච්චර දෙන්න වන න්දක් ේ දේපාල නෙේ ජ නි ාරි තින්දදු ගත්ත. ඇැයි සහ කුි ාරමක හිට නිල්ධාරි මහත්තුරු ක විරුද්ද ේතු ම ො ල යාල ගිය පාර. ඒ ප්‍රජට් එකාවම එක්ක ගෙදරම නං හතාට දාලා ඒ රුවැටික අඩුමගානය ගවේ ගෝජනස අධ්‍යස්ාන්ටය කෙලිම කඩේරකිිල්ල කුල්ලතිී කඩගල ගල දෙැිකට ලිතව පැමිලද මේ වගේ දැවන්ත හොරකමක් රාජශේවය ඇතුළ වෙනවාල සංක. ඒක අපි මනවත් ගන්න නැමරජ අනිතක ම ම තරෙක්කිද හිතන දෙද අපි හම අඩුම වැරද කරගත සංක. අපි උපාධය අරන් එලිියට එන කොටම රජ රස්සාවත් දෙන්න්ඩවන කියලි හිතපේකමයි වැරද හරැන සංග ගහිල බාන්න්න ප්‍රාේශ ේකම් කාරල සංවර්ධ නිධාර දිහයට කී දෙනෙක්ින් ෝොද ඔපිස්ස එකේ කිසිම රාජකාරයන් නැතු. හොඳ එගනගන දැක්මක්තියෙන අලුතෙන් දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ගේ සම්පූර්ම ඒ ලබාගත දැනුව මොටරලාතිී. ඒ නිලධාරන්ගෙන් සීට දෙදක්වත් ඒ ස්සරටයන්ද හිතන්න බඩ අරග හව ගෙරයන්නෙ කොහොම ස් රා විස්ත්‍රා ට පගන්න්න කොමද කියල සැලසු කර සාක් තමන් ඉගනගත්තදේ රට යමක් කරන්න ඇට ඒ නිල්දරි පත්වෙලන මේ තමයි සංකාපී ඇත්තරම මේ නැති කරගන්නන එහෙම නොවනොත් අපි මේකවාගේ ඒවාගේම අපි නිස්පාදන ආර්ථකය ජන කතා කලසන්න. මම පිළිගන්නවා මේරටේ ආර්ික නිස්පාද ආර්ථක අහදනන්න ජාතපත්වවා දැන්ගේ හිද එමන් ඉතා හරි කැමති මන් ගුෂකාරමට හරම මැති මහෙක් ම ගොඩාත් දේවල් කරන මිනිේ කුසි නවී කරන ව්‍යාපතිය. ඇත්තරම ජනතපත්වවා ඒක ම දක්ා ඩ බයිවල්ඩගේ වෙලාවෙත්. කතාගලති මේවාේ රටරගෙන මොකද ම සංක විශාසකන්නේ ක්‍රම දෙකයි මේ මොහතේ රට ගොඩනාගඩ අපිට තින්. එකක් විෂිකර්මාන්තය අනිත්තක සංචාර්ක ව්‍යාය බැයි ජනාතිපොත්වන් මේ දෙකටම ප්‍රමුකතතා දී තියනවා පහගේ කාල සංචාරකුවෙන් බැරිතනකතිනු අද ඉතා හොඳ තැනකට ඇල්ල තිෙන. ඒක හොඳ ආදායමක් අපි දොල ිලියන හතරයිදස පහකම ආදායමක් ප මුල්ල ගත්න මුත් එතෙන්ට න්න බැරුණට හොඳ ප්‍රවණතාවයක් හැදල තියෙන. ජනාධපත්ව මේ වනි වැඩරම මේක පැත්තකි මේවා කරගම. ත්වා රටේ ොල් සංචිතේ වැඩිරගන්ඩ යම් කාරණ තියන කරනවා හැයි ඒ පේන කවරු කතාරන්න මේ කුිකාරම පැත්තේ ඉනි සඳන්න ජනාජපත්වතක මත් කතාලෙ කුසි නවීකර ව්‍යාපතිය සංක දන්නවාවද. අපේ රටේ මම ඒ පෙත පර්මිතු මගේ කතාවිද කිව්වා. අපිට මොද කුෂිරම මත්‍යයන්සේ දීලතින සැලස්ම. සංක අපි හිටපුකුවන් ගන්නවා අ. හිටපුලාවාම් බී ලූනු කගෙන්නවා හිටපුවාන් හාලුත් ගන්නනවා. අපේ රටේ අවස්ථාවයට වඩා? ට ලක්ේ හැත්ත පන්ඳහක්කිතර ම තකවි දියටට කෝට දෙලක් විට. ල් හල් ස්පාදනය කරන්න අවශ්‍යතාතන් දෙලක්ෂ පනස් හක්තර. හැබැයි අපි හල්ගන්නනවා. මං ඇහුඒේ කොහෙද තිනෙ ඩේඩ බේසකක් හිට පුගන් අලගන්නට අපේ රටේ කොච්ර ඩන් තින අල වගා කරන. ඒගේ වගා කරම ගන්න අස්සන්න කොච්චරද. ඒනම් අපේ රට අවශ්‍යතාව තාව කොචර වැිකරගන්න ෝලද ඒටි මොහද කරන්න කියල සලස්මක් නෑසන්ක් තක් ල නම ඇහුව. එඇතරම දැන් මේ රටේ පඩිගන්න දකද දැ මේ හැමෝම කියන දෙසේ විසිපා මුම් මේක කරන්න ඕට කියලා. හැබැයි මේ රටේ පඩිගන්න වරත්තසාද ගන්න අපිට වඩා වරත්පසාද ගන්න නිලධරි පැලන්තියක්න. හැමෝමනද මංමන් කිය. ඒ නිලධරි පැලන්ති වගගේමත් ඉෂ්ට කරමතික මං ඇහුවා ගන්නල කමිටයකද වාල ළඟ තියෙනවාද මේකේ මහක්කරි අයාල දෙදස් විසිාත රට කොච්චර අල අවශ්‍යතාවයක් තියනෙනවා. ල අවශ්‍යතාව කොච්චර තියනවා ිියලුණු කොචරගේ නොටද නත්තන් අපේරටේ හදන්න පුුවන්ද හිටපුකා බිත්තරජයන හිටකවා මසත්දගේන. හැයි මොක්ද හල්ලඟ යෙන දක්ත් කියලමං ඇහුවමකිෙන නෑහම එකක් නය ඉතින් කොහොමද සංක මේක ඇරගෙනය මේ කිය ඒකනිසා මම කියන මෙන්න මේවා අපි නිවැරදි කරගන්නඕන ඒ හරියට හඳුනගත්තේ නැත්තන්ගේ ඉලක්කට යන්න එබැ ඒකට තනියෙන් ජනාතිපැතිරුවත් අගමැතිටත් මේන දෙසීවිජසි පහටත් කරන්න බෑ මේට මනිසුන්ගේක දැන් ජපාන සම්පූර්ුව රෝසිමමාල බෝ කරල සම්පුූරෝ කොඩු පට්ටන් උනාම පපන මිසු ොයිලටේල් ඉඳ ඉන්න වෙලා දිනිකුරහදන්න කූර සුද්ද කරා නං. පහුගේ අර කොවිද්ක ලලා මිස්ස ඇවවා. හැයි ක්ඩනෑම අපට ොඩනය කලද මිනිස ොඩා කෑකගන ිදුලෙක්කරගන ඉඩදතින වත් අකර ඉඩතින. කොහේ මන් එලවු පැලයක්ක්හදාගන්නන්නේ හැයි ගේන අ්ොක් කකාේ විටන්ගේෙන අරකෙන්ගේෙන තමන්ගත ඒම හිතන්න ැනකට. කල්ම වෙනසු හදාගන්නවට ජනතාවත් සංක. මන ඊළං පාර පාරමේතු වත් නැත් මේක එලි පිටම කියන මේ නිදාරී අතින් ව දසනත් අපි නොකද අපි ො ොරකන් කලන අපි වංචා කරලන මේ තරුණ පරිසක්කින්නව පර්මිතු ලබා හැම පක්සේෙකම. යම් පරිසක්කින්නවා සංක මේ කරන්න අපි අපි දිගනම කියනදේ තමයි ජාතික ප්‍රතිපත්තියක් හදන්න කිය. මේක සංක ජාතිප ති යා ුසිකර ැති පත්ති වෙනස්සන ඇම ර ිකර පත් ස් රු වි පහ හැදු. මති මාරලුව දතිප ර ි ලක්ෙ යන්න පුළුවන්ගේ. අපි ලක් අ දල ක්ෙට න් නකුව නි ධාරිත් යි. හැබයි ඉලක්කයක් නැතුව. ඒ ේෂන රජල් දරි වැඩ කරන්න අපි වැඩරන්න ඒනි සංකමට කියන්න දන්න. මේ කුසි නවී කරන ව්‍යාපතිය සහ දැන් ත්‍රී ුණනාම ලේ ද පානමට නක ජාතිපත්වා සංචාරක හලාප ම කියන්නසගේ තකොට ඒක ඒක අපි හරියට හදාගත්තොත් අබිඩේ පලාතම ගොඩ දාගන පුළුවන්දය. ගේම කසිවී කරය දැන්න්න අුරාධපුර එක ගොවියෙක් ලක්ස හැත්තෑක්ගත් අක්කර බාගම කුසි නවීරිය ඒ කියන්නේ සීමිත ඉඩකඩින් වැඩි අස්සන් අක්ගන්න මං හොඳ ආදායමක් උපයයාගන්න පුළුවන් තැනරන මේ කුසි නවකරන ව්‍යාපති ගේන්න පුළුවන් ඒක ගේෙන්ඩ ජනාතිපත්තුව ලොක උත්සායකන. අපි ඒවාගේ දවලට සංක දාව කරන ඊළඟ ැතිවරනන්නේදී අපට අපේ පක්ෂයඇත් එක් අප පක්සේගන්න තිීන්දත් ඒකට යන්නපු එක නිසාහෞුරරට කියනනම් පෝට්ටයෝම් මේකට වග්‍යයන්නවන මග කියන්නේ ට අපිනිසා අස්ථාර්රලතිපුන් රට යම් ස්ථානකට ගේන්න ජනාතිපොත්තුවාට ඒ හයි අපි දීලතිීන. අප ඉතාමත්කෙයට විරාමයකින් අවසන් වටේදක් නිීම. අපි මේ වාරය ෝජනාවලින් දහස් විසිහතර වස්රය ආර්ථික ලක්ක ස පරාගත හැකිද කියන මාතතුක අවස්්‍යේ තමයි වාද පිටිය රැස් කරන ලදේ අපි අවසාන විනා ි පෙට පැනතිබ අවසසාන ටේදපේ ආචාර හරිනි අමරසරිය මන්ත්‍රතු ේට ාධනා කරනවා මෙවැට අත්තාරම කර. සංක මේරටේ මහිතාන්නේ බහුතරයක් ජනතාවට තියනවා කතාන්දර කියන්. විධ විදි භීෂණවලට මුුණදුන්න විවිධ විදදිිය නැතිවීම් සිද්ධවෙච්්‍ර ඒ කතාන්දර තියනවා ඒක තමා අපේ රාට්ටේ මංහිතාන්නේ තියර ලොකුමකේදවාචකය හැබැයි ඒ හැමෝටම ඒ කතා කියන්න අවස්ථාවකුත් නෑ කියන කතා අහන්න කෙනෙක්කුත් නෑ සමහර කතාවලට අපි ඇහුකං දෙනවා සමහර කතාවලට හඬක් නෑ වේදිිකාාවක් නෑ යන්න තැනක් නෑ කිව්වත් ඒ ඒවා අඩුම තරමේ මතක් කරගන්නවත් අවස්ථාවක් නෑ. ති මමනම් දකින විදිට ඒ අපේ රටේ ඒ වෙලා තියන සියලූම කේදවාචකවලට අවශ්‍යයි එක විදිියකට ඒවා පිට යම් තැනකින් ඒවා ඉවර කරන්නත් අවශ්‍යතාවයක් න ඒවා කතා කල්ලා හරි ඒ මීතිමය ඒ ගන්න බැරිබැන්න පුළුවන් මුකො ඒ गाणාවक्ति से वे् देवाल හැ හැමोටම समाන අवस्ථාවක්तीය නොोंनेේ वे्च देवल ගැන किන්න सහ ඒवाට ඒवा दुमतार में उनना කියरा පिළිगान ඒ पැता तेනිසා महिताने में आपේराट में सुंदर अतितයක් नेवेयापිටය तेනිසාඒसीलूම... ඒ නැතිවී මේ භීෂණවලට මුණ දුන්න සියලුම දෙන්නාටමත් වේදිකාවක් අවශ්‍යය එක මම පිළිගන්නවා. තවත් එකක් අනිත්්‍ය එක මම කියන්න ඕනේ මේ වෙලාව ප්‍රශ්න දෙක් දෙකට අපි මුුණ දෙන්න සිද්ධ වෙනවා එකක් මේ ආර්ථික සමාජ ආර්ථික දේශපාලන දිශානතිය අපි වෙනස් කරනවා ද නැද් වෙනස් කරනවා නම් කොහොමද වෙනස් කරනවා. අපිට තාර්ක කරන්න පුළුවන් නෑමේ ආපුක්‍රමය හාරි මේ එක්කනෙ දෙන්න එක්ගේ වැරදි නිසා තමයි මෙහම සිද්ධ වනේ ප හම නෙවෙයි කියලම යෝජන කර ඉන් වඩා සංකීර්ණයි මේක. තකොට එහෙමනං මේ වෙලාව තමයි අපිට අලුත් දිශානතියක් ගැන අඩුමතාරම යම්කිසි යෝජනාවගේන පුළුවන් කාලේමුක අප හැමෝම පිළිගන්නවන ජනාධිපති ඇතුළත අපේ වැරදි වුණනා කියලා. එනම් මොකද අලුත්තක්ක කියක අපිට අවශ්‍ය යාලුත් විද්‍යවෙනස් විදිියක්කොයා. විකාල්පටය කියලා යන්න බැහ ඒ වගේම හැබැයි විකල් ඒ විශානතිය ගැන හොයන ගම මොහත තියන ප්‍රශ්නවලට අපි විස මුම්ගන්න වන මනිසුන්ට රාගන්න බැරි විදිට දුකක්දීලා වෙනස් කරන්න බෑ. එතකොට අන්න එතන තමා මංහිතනය අප විශේෂය මේ අවස්ථාව හිතන්න ඕනේ උදාම වෙලාවේ මංකයනේ දෙදස් දහනමේ විස හෙද හද ඉද . හි හෙද ශිෂ්‍යයන් අරගෙන නෑ මේ රටට ඒට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ තියලන කාල බඳග බන්දවාගැන ගැස ගැසටකිරීමක් සිද්ධ වෙලා නෑ මෙම මෙතන එනවා කියල දැනගෙන මට කතා කරා කකිපදන කරුණනා කළ මේ මතු කරන්නකර දෙදස් ධානමේ විස්සේ හෙද පුහුණුව සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට තාම සම්මුකරීක්ෂණ තියලානේ දෙදස් දහනම මේ විසේ ලවල් කරපුට මේ මේ මේවා ඒක ප්‍රශ්නය අධ්‍යපනශේත්‍රපන අපි දන්නවා දැන්වෙනකොට අධ්‍යාපනය ළමයි ඉස්කෝලයානයක සීග්‍රෙන්න් අඩුවලා තියනවා මේ ආර්ථික ගැටලුවත්තෙක් එවැනි ප්‍රශ්නත් තියනු තුොඩ මේ ොහොතේ තියන ශ්‍රනික විසඳූම අවශ්‍ය ප්‍රශ්නාත් තියනවා දීර්ග කාලීන අපිට වෙනස් කරන්න අවශ්‍ය දේවළුත් තියන ති මේ මේවා ඔක්කොට මේ හෝ මේ අපිට එකක්ම ගෑරල තවයකක් කරන්න බැමකෝ . පතුලම ඉන්න අයට තවදුරටත් කප්ාදු කරගන්න බෑ සංක තවදුරටත් මේවා දරාගන්න බැරිවිදිහතතිය. තොටම අපි යෝජනා කරන්නේ මහිතානය අපි වෙනස් වෙනස් සමාජාර්ථක ක්‍රමයකට යා යුත වෙනස් ඒ ඔක්කොටමත් වඩා වෙනස් දේශපාලන සංස්කෘතියක්කා වශය. දූෂණට අපි ආමාන්ත්‍රණය කරා නැතුවහ. රි ඒකට ඉඩ දෙමින් මේ රට ගොඩදෙන් ගොඩයන්න බෑ ඒකක් සියලුම ප්‍රශ්න විසන් දෙන්නේ. නමුත් ඒ ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නතු ඒ වෙනුවෙන් කවදුරට හ කාවසංකරය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ඒකට ඉද දැමින් අපි යනගාමනකට අපි හිතා නෑ නවතවතාවතාව මේ ප්‍රශ්නය අපි දික්කරමින් යනවාමිසක් විසඳුම් මෙන්නෙත් නැහැ කියලා අපි ෝජනතු සමි ම සංක එක අවස්ථාව කිවවා මේ අනනි ලික්‍රම සිංහට ජනතාවගේ දුක තේරෙන් ැහැ කියලා තරටම අස්සමට බිියලන එකසේ අසුතුනක් වෙන්කරේ පාසල් සපත්තු නැති අයට බිලින දෙකැ සම පහක් දුන්නේ ඊල්ලාන පෞද්ගලික විශවවිද්‍යයාාලට ඉගෙනගන්නවනම් බිලිලි දෙදකක් වෙන්කරේ ඒ වගේ සුරක්ෂාරක්ෂණය නැවතු දුන්නේ දරුවන්ගේ ජනතාව දුකතේරේ නැතිහින්ද කියල මම හන්න කැමති. හිළඟට තමන්ගේ නිවස රෝයල් කොලේජ්ජකට වෙන්කරේ. ඒ නිවස ගිනිබත් කරාම, ජනාධපතිවරු ඉතිහාසේ හැසුරුණාවගේ හැසිරෙන්නේ නැතුව ඒ අධිකරණයට පොලිසිට බාරදීල ඉවසගෙන ඉන්නේ ඒ දුකතේරෙ නති හිද ම නැතම ක්‍රියකාරන්න බැරිනිසාදි කියලා හන්න කැමති. ඒවගේම තමන්ගේ වැටුප වැඩි ඉටි නිවාසවලට ළමා නිවාසවලට මේ වසර ගණනාවක් දෙන්නේ ජනතාවගේ දුකතේරෙන් නැතිහිඳද කියලා ොම අහන්න කැමති. අනි පැත්තෙන් සංක මේ වැඩ්බද්ධ ගැන ඇහ්වා බැඩ්බදුනේ බදු වපසරය වැඩි කරන්න මොනවදගත්ත ක්‍රියා මාර්ග කියල් ඇතරම ඊළඟාවුරුද්ධේ මිලියන දෙකට අසන් ප්‍රමාණයකට බදු දැලට හසු කරගන්න සැලස්මක් තියෙනවා ඩිජිටල් කාඩ් එකක් ගන්න සැස්මක් තියෙනවා එවගේම බදු අයකර ගැනීම සාමාන්‍ය වර්ෂයකට ආදායම මිලියන අසූුවක තිබ්බේ ලක්ෂා අසුවක තිබ්බේ ඒක අහැට දක්වා අඩු කරන්න තීරණයක් අරගෙන තියෙන. ඒ හරද වැඩ හමපුර ැසකට බදු ලිපිගොන්වක් විෘරත කරන්න එකන් අදහස් කරන්න ල් එම බද ගෙවන්න ඕන කියලා න බදු කියන සංකල්පය අපි හැමෝන්ට මයිති කරන්න ඕන දෙයක් කියන අදහස දෙන්න කටයුතු කරමිනින්න. තියක නිසාම වැඩ්බද්ධ කියන එක්දා සමස පනස් අතරයන්නේ ලංකාවෙනම ප්‍රරංශයෙන් පටන්ගන්න. ලංකා වැඩ්බද් දෙනෙ දහස් දෙේ. ඒ සංකල්පය නීතියක් විිය. එකන් වැඩ්බද ගෙනෙක ලෝක හගක් කටවල් ක්‍රියාත්ම කරන දෙයක්. ඒ සාධාරණම මේරට උචිත විදියටට ක්‍රියාත්ම කරන්න ඩෝන මේලා වෙන විකල්පයක් නෑ ටෙලිකොම් ගැන හවා මේ සංක මගේ ආචිට හරදා හර්‍යවාාධයක් ති බච්චි න්දතමයි මම දුරකතනයක් ගත මගගේෙරට එමනත් ටෙල් ෆෝ ගන්න හම්ේනෑ අර දෙපාතිව ද කිදිරිරති යෙද. ඊට පස්සෙ ටෙලිකොම් සස්ථාවක් කරලා ප්‍රතිෝගත කරන රෑම් පස්සේ එට සමානුපාතිකව අනිකුත් ඒ ආවා ඩයලොග වගේ වා අර කාරව හැමුණට මුදු කරන ලැබ. තියගනිසා මේවා ප්‍රතියෝගත කරය කරන අදේශ ආයදන මවට ගේනවායි කියන කාරන අත්‍යවශ කාරනය කැමත රටක් විදිර ස්සරහටයන්න බැෑ තැ ි දන්න යාලංකායක යාලංකායක ද තියෙක මොතරම් පඩ ලින්ද. එක මරේට සලට දුන්ෑන් පස මොතරම් බලාබ් බෝනස් අසයෝගට අයිතිවාසි කම්ලබුණන. නැවතක පවගත්තය පසමොකද වුණන කියෙන කාරය අපිදන්න. තියෙනිසා රාජ්‍ය වියවසයන් ආ්ඩොල්ඩ, බිස්නස් කරන්න බෑ සංක. බිස්නස් කරන්න ගියපු කිව් බාව අදත් අඳුරේ. නාමේ ගීල පස්ෙ තේරුම් ගත දැන් ගොඩ මින් තියෙනවා. චීනෙත් ගයා නමුත් මැදදි තේරුන්ගත දැන්හට ස්සරහට යමින් තියෙන. එකද ඒ වැදදි ආර්ථක සංල්පොල්ඩ ගියත් පේරට ඉස්තරා අරගන්න බෑ අදා පෙරට උද්ධමන ආඩුයි ගේිය අරුධතින සයට හත්තාවය පො ද්දමනය අද සියට තුනයිදසම පහට වගේ අගේකටගෙන් ලතින තුනට ආර උද්මනතිනසිට අනූහතට අද රන්න අවධමනයකට ගැනල් තියනවා අද ොලර මම්්‍රමාණ තුන්සිේ පහල තුන්සේ විසතියාගෙන. ට වැඩියුණු බැංකුපොි අඩු කරලා තියනවා ඒවගේ අතිවිශාල දයට හ දීමක් සිද්වෙලා න විදිිටිල ඩිවිලා තින අතව තර ල ඩි පිදන්නවා ඒවා අඩුකිරීමේ සැලස්මක් ලබන දැනවාරි මාසි දන්තියනවා. වැඩි කල වැඩුපෙන කොටසක් ජනවාරි මාසේද දෙන්න කටවිතු කරමින් ඉන්න. ඒගේ විදේශ ප්‍රේශණයනෝ සංචාරක වවා එවට සහන දෙනවා තින් මේගේ තත්වයක් ඇතුලේ රට ඉස්ස හටරගෙන නවා හරි පහැදිලි. කෘෂ්ිකර්ම ශේෂත්‍රය නීකරණය කරන්න. වැඩ පිරිිවෙලාක් ක්‍රියාතුම කරමින් ඉන්නවා ඒක රටේ විතරක්නේ ලෝකේ පුරා කතා කරන. අලුතෙන් විශ්වවිද්‍යාල ගෙනැල්ල අධ්‍යාපනය නව නැම්මකට අරගෙනගේලා නවෝත් පාදන ගැෙනල්ල මේන ිස්ස හටරග තමයි වර් මාන ඇතුර අන්්ු කටුතු කරමින් න්නන්නේ එකක විදිර බලවන් ලේගත්ත ගේිය අවුද්දේ මේය අුද්දේ විදුරබලවන්ල පාඩුව රපියල් බිලියන ොලහයි. සිය හටහැක ිල වැඩිරලා සට හැටහැින් පි වැඩිරල බි හක් පා හද දෙ න්නසංන්. අපෙන් ගන්න බතුම ලින් ැම බි නො ද එක නොත්තු කරන යෙකින මේ ප්‍රතිවූගත කරනය කරන එක අත්‍යවශකාරණයක් අලලාබලබානද කොහමත් ප්‍රතිවගතරය කරන්න න ඕන ඉල්ළඟ රජ්‍ය වියෝසායන් වියර් සය විදිියයට තියාග යතු ැහැ ඒවා පුදගලිකාංශේත්ක් සසාච්ා ලේය තම මේ ආයෝජන ගෙනනල සම්බර්ධනය කරන්නඕන එක අු ආඩු කරන්න ඕන මජන සේවන් සපේනක ඒ පාලනය කරන එක එවැන්නේ රටක් හදන්නාපි හැමෝමික තුවෙෙන්න්න ඕන. වාසනාවකට ඔ සහයෝගේ විපක්ෂයෙන් හනිට ලැබෙන්නේ නෑ සමහර අ දනම් සුංගක් අය දෙෙන්නේ නෑ කනගාඩුට කාරණයක්ක් කියෙ මතක් කරන්නට ඕන ජනතාවින් අප ඉල්ලන්න මෙරටේ ආර්ථිකගේ කඩාාවටීම දේශපාල්ලේ කඩාවැටීම ගැන තේරුම් ගන්නකොට හතලි සටයි නම් මතක් කරගන්න. තමන් බදුනේ අනූ පහනං අනු පහේනං ස්තරගැන ඉතන්න එබ. අනු පහමගේ අසුවට අසුනමතිබුණ දසක තුනක යුදධයක් තිබුණ හත්තේ න ර තරුම්රගෙන ඒට ඉස්රහට යන ග රනය ම මනට ජනතාවගේ ඉල නවා. අප ඒරන් වික්‍රමරත් වන්ත්‍රේ තුමාට හ ැම් ුණදනමේ අර්බුද ශංක ඇවිල්ලා සමහන වැරදි ප්‍රතිපත්ති නිසාත් ඒ වගේම ක්‍රියාකාරකම නිසායි. දැන් උදාහරණය කරට ගත්තොත් ආදාම්බඳු දෙපාර්තමේන්තු දස් දහනමයේදේ තිබුණ ෆයිල් ගානෑවිල ලක්ෂ දා හතයි. දෙදස් පහලවේදී තිබුණ ගානෑවිලා හායලක්ෂ අනෝදාහයි. ක් හයක්ක් වැඩි වෙලා තිබුණේ.ඒ වගේම මේ අද ඇවිල්ලා හාර ලක්ෂ තිස්සත්්දාහට බැහලා තියෙන්ෙන්නේ ඉතින් ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තිී නොහ එතකොටට මේ බද්දු එකුත්තු කලේ නැති බද ඩිෆෝල් ෙක්සස් කියලා කියන්නේ මේ වි ඉන් ිපර් න්ට ුව ර්මන් ්ක තර පිටුව ේ එකක් එකක ඇවිල්ලා රුපියල් බිලන නමස හතරක් තිනවා අර. කට ඒ සකකාය තර්ක කරන ම විය ඒක ගැන කිව්වේ සංක ඒක කෙලී ොක්කම ලැට බලපානවා. අපේ මතේ විල්ල ආදායම ඕනේ දෙකක් නැහැ ගන්න ඕන කාගෙන්දන පශ්‍යතයි තියන්නේ හුක් අයි අමාරුවෙන් න්නේ එතර ම ැලුව උද්ධමනය කොහොද බලපල තියන්නේෙ එකක් උදදාහරණැකිවත් පර්යේෂණ නිල්ධාරීක වැටුප බැලුවොත් වැටුප පන සටදාහයි විස්සයි විස්සේදී. විස්සයි විසි තුනේදේ හැටදාස් නම සී අයි විස්්සයි විසි හතරේදිත් ඒ ප්‍රමාණයටට පතම තියන්නේ ඊටවස්සේ බඩුමලේ ඉහෙළගිය උදධමනය නිසා අපි බැලුවොත් මර්ත වැතුප විදිහා බැලුවොත් සීට හතලිහෙකින් අඩුනා විස්සයි විස්සයි විශසයි විසිද අතරයේදී. ඊට පස්සේ එකන දහ දහක එකුතු කලානේ එකතු කලත් තාමය ප්‍රමාණයට ඇවිල් නෑ ඉතින් මම්ම මේ කතාව කියන හේතුවය වෙලා මිනිස්වෙන්න බොහම අමාරුවෙන්. ඇහව්වා මොකදද අපේ වෙනස කියලා ඇහවාක්. අනි වාර්යෙන්ම අපේ ආර්ථක අපි ගොඩනගන්න ඕනේ ඒක දෙක් නැහැ. නමුත්. අපි දුප්පත්තායවල් විශේෂයෙන්ම අපි බලාගන්න ඕනේ. ඒඇත්ත සමමාජ ආරක්ෂණය දිය යුතුමයි. අපි විශ්වාස කරන්නේ සමග ජනබල්ලය වේගේ. හැටියට සමාජ වෙලඳපොල ආර්ථිකයක්. මේක ගොඩනගන කොට කරනට ම එකඟ වෙනවා අපි දූෂය නැති කරන්න ඕනේ නීතියක් තියනෝ නීතිය ක්‍රියාත්මක වෙන්නන්නේ නැහැ ඉතිං එවට ක්‍රමවිදි තියන ප්‍රයිව ක්‍රමවිදිතිය තියන්න ඕනේ. ආදායම් එකතු කිරීම අප අධිකාරයයක් හදන ආදායමකු කරන්න රගට ගහිල්ලා තව ගල්ල රට කියල ක්ට හිලා හෙව මේ එකක්. ඒ වගේ ව්‍යාරිකට හොගත් දේවල් න කිවොත් කියන ඉඩමක් නහැ කියලා කියේනවා. ඒකේන අක්ඩ බල ශක්ති නැහැ කියලා කියනවා. සමහල්ලවට කියේනවා ඒ අයට අනුවවතියන් ලබාගන්න බැහැ කියලා. අපි ඩම් ැකවක් හදන්න ඕනේ මේ රටේ නැත්ත මේ කරන්න බැහැ. ව්‍යපාරිකයට පහසු කරන්නම ඕනේ. ආයෝජනයට පහසු කරන්නට ඕනේ. ඊටබස්සේ පට හග ක් ්‍රී ලංකෙන් වචනය කියන් නයා ගැන විහ ප්‍රමාණයකන ප්‍රතිශ්තයක් හැටියද ඇ මිලියන හතරකට කිට්ටවෙන් නැතිවේ විසි දෙකින්. ඒ අයට මේරට එන්න අභආරාධනා කරනවා. ඒයට අධ්‍යාපනයතියනවා, ඒයට තාක්ෂණයතියනවා ඒයට ආයෝජනයතියනවා ඒයටට ලාංකිකයෝ මේ රට්ටට එන්න කියලා අපි එක දෙනවා. ඉතිං අපිට වැඩපිළිවෙ ලක් තියනවා ශංක අපි දැන්තියන අර්බුදයක් තියනව නොවත් මේක හරවන්න පුළුවන්. බංහිතන්නේ අප චන්දයනකංඟින්න්නඕනේ නැහැ. අපි මේ රජයටත් කියනක දැංහරවන්න ක්‍රියා කරන්න සංකෝචචනය වුණ නමුත් ඒ මදි දැන් සමහරදේවල්තින හරවන්න පුළුවන් දේවල් විශේෂයෙන්ම නීති පදධතිය හොරුප පි පස්සයන එකක් මුකද හොරු පිටි වස ගහිල්ලා එකවොත් විශ්වාසයක් ඇතිවෙනවා. අනිත්්‍යක නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යය මත්තී ම අවශ්‍යයි මමුකද පලවෙනි වතාවට තමයි. ජාතින්තරමමුල්ල අරමමුද IMක් ගවනන්ස් ග ඩයික්නොස්ටික් ඇලයි එකන පරිපාලනය පිළිබඳව දුන්නේ ක්‍රියාවලි යැකිව ලංකාමේ අු පාතියන හරිගස්න්න කිය කිවවා ආසියාවවෙ එකකමරටකට රත්ේ දීරන අපි මේ රජයට කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න. කවරුනත් කමක් නෑ දෂණනයට විතරක් නෙමේ හැමේකට මනීතිය ක්‍රියත්මක කොලොත් ආයෝචිකටත් විශ්වාසයක් ඇතිවෙනවා මේ රටගහිල් අපි මුදල් දැම්මොත්. මේ අපි අසන් කරන ගිවිසුන් නිතියානු කොරව. Rසිහ මන්ත්‍රේ තුමා. ඔසංග මං හිතනවා අපිට පහුගිය කාලේ දේශපාලන සසා ආර්ථික අර්බුදය තුළ ඇතිවීම තුළ දැම් පක්ස ඇත්තරම ඒකට පිළිමක්කිදියට ඒක තමග ප්‍රතිපත්ති ප්‍රකා ළ යම්යම් කාරණ එිදක්නත හො ප්‍රතාවක්ඒ ගැනහැම පක්ෂයකම හිතනවා මෙවැනි තත්යක් ඇතිනොවෙන්ඩ ඒ පත්තිරදන අසිරතාාව ඉස්සරාටයන්ඩ අපි ජනතාවට කරන්න ඕන මොනවද කියලා හිතීම ගැන තරුණෙදර ඇතරම සතතුරුන හම පක්කමතින සාදනීය දේවල් ගැන.වි මංකයන ඒ එහෙම වෙලාවකවත් එහම හිතලා මේ ගොඩයන්න බයිනං ඇතරම ස්තරහට ගොඩයනය එක ගැන මංහිතන්නහ කරන්න පුළුවන්ගල. තින් එහෙම කරන ගොට. රටේ යම්යම් මාතද දදාහර ගත්තුත් සංක අදත් මංහිත තැල් ෙපර්ෙන්තු ටයි ොකද ස්ටයික්කන හෙතු මයි නුවරල සහ නුවර තැපල් කාර්යාල දෙක මේ දෙඩ යනවා කියන එකයි ඒ තවුගේඉලම්. හැබැයි මම හන්න සංක. සුද්දවෙල්ල හදපයක සුද්දවෙල්ල හදපයක අපි ආරක්ෂ කරගන සුද්දට කවරයක් ෙ ආරක්ෂසා කරගෙන න්නවද සද හ සද ග ො හොයා න් ත් දාහ ල තිබ තැල් න්තුරට ොකද කොට තු ා ට ලා එක තැල් කන්තුර ැබල් දෙ පාර්මෙන් ටක් ද රටර ආදායම හුත්නෑ. හැබැයි මේ සංචාර කලාප තුළ සංචාරකයන් ආකර්ෂණය කරගන ගෙනියන්න පුළුවන් ඒවා දේල් නවා එකඒ එකක පවිච්චි කර ඕ. ඒ ඒවාගේ දේව මංක උදාාරනයක්ක දරැකිවේ. ඒක නිසා සංක මට කියන්න දන අවසාන විදියට මේ වෙලාවෙේ ඉතාම අසිරු වෙලාවක මේ වගේ බදු පැනවීම ගැන තාව කාලික විසු මක්සනා ජනාතවතව පැදිලු මකිකවා. මේක තුළ අපි හැමදාම ජනතාව රශයුෘතායට පත් කරන මේක තාව කාලිකව ආර්ථික ස්ථාවරගන්නඩ ගත්ත ක්‍රියාමාර්ගයක්. අයි එකට ගිය මට කලින්ගේ දාසේතාව ගීන්තෙරම තන දාසතා දාතද. ඒ හැම වතතාකම ඇත්තරම ඔවුන් කියපු සමහරකාරණ අපි එකඟ වෙලා කරගෙන ගියා නම් මේ තරන් හිරවෙන්නෙත් නෑග කියල මට විස්සාසයඇතින උුන්මද ඔවන් කියන්නන්නේ බලට අපි සල්ලි දේනවා. කාලා බීල වේදන් කරන්නේේඒ සල්ලි අපපහු ගවන්න කොහමති කියලා අපට කියන්න කියලලා. ති මේ වෙලා සමහර ඒ වගේ දැඩි තීන්දු ගණඩ සිද්ද වුණා ඒ කාරණයත් එක ඒත්තුවක්කිට සංකපි දකන ඒක නිසාම් ම රටේ ජනතාවට කියන්නේ ප හිතට එකඟ වනවෙේ මේකට අත ඉස්වේ. හිතන එකඟ වනේ නමුත් මේ වෙලාවේ රට වෙනුවෙන් අපි ඇත්තර ඊලළක චන්දය දිදාවාමමා සාහතරකින් පහකින් ජනාධපතිවරයක්ෙනවා මහමැතිවරයක් කියෙනවා ඒක ගැන හිතලා අපි මේ කරනාම් තිබ්බා සංක තාව මේ රට ඉවරවයාන් කියලා මොනාහරි සාහන්ටිකක්දදිල තය වැඩිරල්ල සෙල් අඩු කරලලා මොන හරි කරලා මේක කරන්න තිබුණ. හැබැයි ම හිතනවා ජනාධිපත්තුමා මේ තීන්දුව ගත්තේ. ඇත්තරම රට ගැන හිතලා. එකලග දීල දේපාල ගැන හිතරලා අත්තන තිීදදු ගන්නේ. රட்டගන හිதලා ஆර්த்திක ස්தாාවகள රட்டேமினுசும் හந்த தன ெிய ුවங்கள ගத்த தீந்துට. பக்ஸයක්க்குதேයට අපි ඒ விள සයகு දුන්නේ අපට ககුளங்கத මේ වட்ட தවත් රට அස්ථාව කலாம் රටே මිனுස් අපහස්ථාවට පත්த்திක නත්த்தන්න අපට ඕන හිந்தතම අප මේට සහයක දුන්නේනිසා මට අවසාවිදියට කියந்தேன். අපි හැமோ அ ஆயறுதாவின்ஙමம ොேන්ண்டு. හැම ට තුකර පරව දේ පරර්වශය ක්ගේීම දේශ පාලචේද අප පේවාක්කීම යතුකම එයාට මෙහට චෝදන එල්ලකරම අරග රුහරු ූහර කිය හැම ම ාර්මින්තුක න ඇත්න රටම සුත්තන හර කියල අපි ක්නවා සංක දේට පත්තරෙකීමට සංකව වනත් ඒවාගේ කාර කියනවා දමම කිය හම ලා ම කියන. හැම වෙලාම කොහෙෙන්ගියත් සංක බස්සේක හුළම්බ බැස්සත් කියෙන? මේ රටේ දෙෙස විිපාහුන් කරපු දේවල් පිටරට මේ කියර සාමාරමන්කර සංක තර හමෝම හැමත් තැනට ඇල මුලට නවා දෙස විපාය කතාන්ද. ඒකනිසා මන්ගේදන දෙසිේ විසිපාත් වක්ගේ තමයි මේ චෝදනාව ඇමදාම දෙෙසි විසිපහට එනයකින් බේරෙන්ඩ්. අර අපේ ගරු මංසිතුමා කිවෝවාගේ. අපි හැම දේකන ඇලිලගල්ල ඉන්නතුව රටවෙනුවෙන් ගධතියන හොඳ තීන්ද වෙනුවෙන්. ඒ තීන්දු අපි ගත යුතුමයි. ඒ තීන්දු ගත්තරත්තන් අපේ සංස්කෘතියයි අප ආගමයි. ේ ස්වී ලාංකිකමයි ගැන හිතහිතම සමාරගත්ත තීන්දු නිසා. අපි ස්සරහට යන්න බරන ලෝකෙත් එකක ගත්තම. ඉති ඒගෙද අපි ලෝකක්ක අපි ගමලක් යන්නවට මේක විශ්වගම්මානය බට පතුරති මේ ලෝකය අනිත් රටවල්ල කොම කරන්න අරකි වවාගේ අපි රජේ රජ විසින් බිස්්නස් කරන්න ඕන්නෑ කර මත් ස්සාස කරන. අපි හෙම ග හරමන් නංසංක ගපේ ගල්ුව සීනායතන. මේක පටන් ගත්තා. ම ඩාග මැතින කාල පටන්ගත්ත ඒ වැහිලගේ ආ්ුවෙන් කරනගලලා හ මන්දරජ පක් ඇතුම පටගත් ද්ජින්සේත්ති දත හො ැට ල්ලන. මේක ආඩුව කරන්නගේ හැම ලාම කන්තලේ සීනයක ඉඟුරාන සීනයක හැමකම වැල්ල නන්නතරලාද නැබැ පුද්ලිකාාතනත්ක එකතුල ගොඩගන්න අද විශසාල පිරිවිල් ැයාද හො ආදෑම රට ගේන්න පුලන්තඇට ගල්ලතිීම. ති මංගන මේ කඩාවැටන සමරායතන ප්‍රතියූගත කරලා හ. දීල පුද්ජර කාන්සිර දලායි රටවෙනුව යම ගේන පුළුවන්න. ඒගේ රටේ මිනිසුට ප්‍රයජනල් ලබෙනනෝන අපි එකකට එකග අපි අරසාගැල ලි ඉන්න සංක එච්චර අවසාන්ට තර දස් දහට දහන මේ ලමයින්ට අදාලා ගැසට පතය නිකුත් කරලා අවසාන්ද ශිෂන් ්‍රිෂයන්ට ඒ මයි ලබන මාස ධන දස් ධහනේ දස් දහට ධහනේ ජුිමාස හවිනිට බදඳව ගත් තුන්දා සාර්සයක් ද ස් පසයක් බඳවග අනුමැති ගත්තම ආන්ඩුවෙන් ඊට පසේ ඒ තිකතම දැ බඳවගනති දස් ධනම දස් විස්ස ඒයායට ගැසට පත්ව නිකුත් ක ලාවසන් ඒගේ සම්මුග පරීක්ෂණ දැන් සසුම් කමණ යනව දදා විසි අතර ජනවාරමමාන්සේ ඒල මයි බඳව ගැනීමට දා සමුක පරීක්ෂණ කක ාග න . හොඳයි මෙරාවය යෝජනාවලින් දෙදහ විසිහතර වසරය ආර්ථක ඉලක්ක සපුරාගත හැකිද න පිළි බඳව කතා කරන්නට ට දෙරන ආාධ ය පිළ ගෙන වාද පිට ට පැමණ. जाතික ජनබ ේගේ පාල मे තු मांत्र්‍රන ආचाර්्य හරින අමර सूर्य मමहात्මනයට සමග ජ वेගේ ාලිමේතු माන්त्री रा वि්‍ර රत ම තාට. न ने තු माන්त्र ी सिंह मහතා හ ति දේश जातिක පක්क्ष හිට पा තු මत्र සमान රत्ना प्र්‍රरिय मමहाතාට, भेभ स्තුති. අද दොහ පहना में පන්දියක් ොහතුमाට. හෙළං സවරුදු විහට ලබන සතියේදේ, වාද පිටയෙන් හമയමු ඔබට സവදාായරാ്യ.